ඉතින් මේ නිවන් මාර්ගයට යන්න මොකද කරන්න අපි? අර තියෙන ධ්‍යාන අතර වඩන්නේ ඇයි මේ? අර විනීවර මොහොත නීවරණෙ මිදින හිත හිත නීවරණය මුදව ගන්න. එතන හිත නීවරණයක මිදුණාම තියෙන වැදගත්කම මොකද්ද? අපිට පුළුවන් වෙනවා ඒකට හිත රාග දේශ මාගේ මිදිච්ච මොහොතකට ගියාට පස්සේ අපේ හිත හරි ප්‍රබෝෂය සෝද්දයි. ඒක කෙලෙසුලින් තර මොහොතක අපිට අර සම්මා ඥාන ලබා ගන්න අවශ්‍ය පරිසරය හදා ගන්න පුළුවන්. එතන අපේ අපේ ඇති මේ කෙලෙස් හැදෙන අවස්ථා මොනවද කියන ගත්තොත් එහෙම සිතින් කයින් වචනේ. දැන් මේ මොහොතේ ගත්තොත් එහෙනම් වාඩිලා ඉඳින් කයින් වෙන වරදවල් මොකක්වත් නැහැ. ප්‍රාණගත අතත්තාදර කාමීත්‍යන්තර මොකක්වත් නැහැ. ඊට පස්සේ වචනේ වෙන ඒවා ගත්තොත් එහෙනම් දැන් කතා කරන්නේ නැහැ. කටි අහන් ඉන්නේ. වචෙන් ඒව වෙන්නේ මත් නැහැ. ඉතින් හැබැයි ඒ වුණාට තව එකක් හිතුණා තියෙන මොකද? මනස. හිත කය වචනේ තුන් දොරයි තියෙන්නේ. ඔච්චරයි තියෙන්නේ වෙන එකක් හතර වෙන එකක් නැහැ. ඒතර මනසෙන් එන මොකද ආබාධේ? රාග දේශ නිසා හිතන්න කියන්න හිතන්න පුළුවන්. අනේ හිතක් ආවොත් මේක අකුසල් පැත්තට වැටෙනවා. ඒතර මෙන්න මේක තමයි උපක්‍රම ජීවි. මේ ධ්‍යාන කියන්නේ උපක්‍රමයක්. මොකද උපක්‍රමේ අර පංච නීවරණගේ හිත මුදව ගන්න කරන උපක්‍රමයේ තමයි ධ්‍යාන කියලා කියන්නේ. වැටේනවද? ඒතර මේක කොහොමද කරන්නේ? දැන් මේ මනස රාග දේශ මුදව ගන්නවා. දැන් කය වචනේ මිදිලා තියෙන්නේ ඇත්තටම. වැටේනවනේ? දැන් මෙතන වාඩිලා සිල් දෙනාමේ ආර ධ්‍යානයක් පඩ ගන්න නිවන් මාර්ගය පඩන්න කියලා හිතා ගන්න වාඩිලා සිල් දෙනාට මොකද වෙන්නේ? කය වචනේ හරි. මෙන්න මේ මනස අපි ගන්නවා නැත්නම් අපි නිකන් ඉන්නවරක මොකද වෙන්නේ? කාම ව්‍යාපාද හිංසා පැත්තටවත් කෙලස් පැත්තටවත් ලෝකේ පැත්තට හිත හිත ඉන්නවා. මෙන්න මේ ලෝක පැත්තට හිත හිත ඉන්නේ මොකද කරන්නේ? දැන් මේ හිත කියන නවත්තන්න බෑ. හිත කියන ක්‍රියාත්මක දිගටම. අනිත් ක්‍රියාත්මක හිත මොකද කරන්නේ? අපි අනිත් පැත්තට හරව ගන්න. මොකද? ලෝකෙන් මිදෙන පැත්තට. කාම ව්‍යාපාද හිංසා සිතුවිලි වෙනකොට කාමයේ මිදම් නෙකම්. ව්‍යාපාද අව්‍යාපාද අවිහිංසා. වැටේනවද? ඒතර කාම ව්‍යාපාද හිංසා වෙනකොට නෙකම් අව්‍යාපාද අවිහිංසා වැඩුවාන් පස්සේ මොකද වෙන්නේ? අන්න ලෝක පැත්තට හිත ඒකෙන් පරි බාහිරව නිවන් අතට වැඩෙන්න ගන්නවා. මේකදී තාක්ෂණ තියෙනවා. ඒක නිරන්තරයෙන්ම මොකද ගන්න? කර්ම ස්ථානගත කරනවා. මොකද ස්ථානගත කරනවා? කර්ම කරගෙන තමයි ඉන්නේ. දැන් අපි හිතන්නේ නෑනේ අනේ මම නම් මොකක්ක පාපයක් කරේ නෑ. දැන් පාපයක් කියලා අපි පාප කියලා හිතාගෙන මොකද? ඊන කාට ගෙවුවොත් එහෙම රණ්ඩු කරගත්තොත් දැන්නොත් ඔහොම එකක් හිතාගෙන. ලොකුම පාපේ මොකද්ද? පව් අතරේ ලොකුම එක මොකද්ද? මිච්ඡා දිට්ඨිය. ලොකුම පාපු මිච්ඡා දිට්ඨිය. මිච්ඡා දිට්ඨිය කරන්නේ කාද? මිච්ඡා දිට්ඨිය අතිමයින් ගහන බලන්න. මිච්ඡා දිට්ඨිය ගහන උන කාටද? මිච්ඡා දිට්ඨිය කියන එක කර්මයේ හුත් නෙමෙයි. කියන හැබුත් නෙමෙයි. මොකද්ද? හිතේ තියෙන කෙලෙසුළු තියෙන ලොකුම එක. මෙන්න මේ ලොකුම එක අයින් වුණාම තමයි සම්මාදීට පත්ලා සෝතාපන්න වෙන්නේ. එතකොට කෙනෙක් සෝතාපන්න නැතුව ඉන්නවනම් ඔහු නිරන්තරයෙන් ඉන්නේ මහ පොළොව තරම් කෙලෙස් නිර්මාණය කරන නිරන්තරයෙන් මහ පොළොව තරම් වැටෙනවද නැමේ? ඇයි හේතුව ඒක? දැන් අපිට අතින් පයින් ගහනවා නම් අපිට ප්‍රාණඝාතය ගත්තා උදාව දෙක. දැන් මිනිස්සු හැමදෙස්සෙම 24/7 හැමදෙස්සෙම මිනිස්සු බෙලි කප කප මර මර එහෙම ඉන්නවා. ඒ මිනිහ බෑනේ ප්‍රායෝගික නැහැ. හොරකම් හැමදෙස්සෙම හොරකම් කරනවා. ඈ හැමදෙස්සෙම 24/7 හැම තප්පරයක් එහෙම කරන්න බෑ. ඒක එහෙම හොරකමක් ඇත්තෙත් නැහැ. කාමීත්‍යද හැමතිස්සෙම කරගෙන ඉන්න පුළුවන්. මේකත් බෑ. මුසාවාද, පිසුනාවාද, පරසාව, පලාප හැමතිස්සෙම කියන්නේ බෑ. හැබැයි හිතේ මිච්ඡා දිටි තියෙන මොකද වෙන්නේ? සෑම හිතක හිතේ නවතින්නේ නැහැ. තේරුම් ගන්න. 20 පොතේ එක දිගට කාමී කරන දිගට ක්‍රියාත්මකයි. මිත්‍යා දිටි තියෙන නිරන්තරයෙන්ම මොකද හිතන්නේ? මිත්‍යා දිටි සම්පයුක්තම තමයි. මිත්‍යා දිටි කරන මිත්‍යා දිටි තොරව හිතන්න තේරෙන්නේ නැහැ. ඒක ක්‍රමයක් නෑ නේද? කටහඬවන්නේ දේවදන හැමතිස්සෙම මිත්‍යා දිට්ඨිය හිතන. ඒ තමන් ගත දිට්ඨියේ හිතේ තියෙන. ඒ දිට්ඨිය කැඩිච්ච ගම අන මහා මහ දෙවන්ත ඒක කෙලසුනි මිසරගන්නේ මහ පොළොව. කෙලස් මහ පොළොව නා. මහ පොළොව අතර ගත්තා විතරයි සෝතාපන්න ඉතුරුච්ච කෙලස්. මොකක් ප්‍රහාණුනේ? ප්‍රාණගත ප්‍රහාණ නැහැ. ප්‍රාණගතින් අම්ම වරනේ තාත්ත රහතන වද කරන්නේ. හොරකම්ුනේ? එකක් අතර අයින් ගලා නැතෝ වන්නාද? එකම හොරකමක් අතින් ගලා නැහැ. කාමීත්‍යාචරණ එකක් අතින් ගලා නැහැ. අම්මයි තාත්තයි රහතන් වහන්සේ මරන්නේ. ඒකට බොරු කියලා පරසකින කියන්නේ නැද්ද? ඒවත් තියෙනවා. සෝතාපන්නේ. රාග දේශ දිනවන ඒකත් තියෙනවා. මිච්ඡා දිට්ඨි තියෙනවද? මිච්ඡා දිට්ඨි නැහැ.
මෙච්චාදිත්‍යවරයි අරින් මුඩිම ප්‍රාණඝාතේ අම්මා තාත්තා රහතන් වගේ මරන්නේ ඔච්චර තියෙන. බුදුන් ඒගලිය සරවන්නේ පාලාන්තරේ පාප කර්ම කරන්නේ. ඒතර මෙන්න මේ වගේ කෙනෙක්ගේ හිතේ අර මෙච්චාදිත්‍ය ප්‍රහාණය වීම. මේ හිතේ තියෙන පොඩි එකක් අයින් වල බැලුවා. බැලුවා පොඩි වගේ පේන. හැබැයි පොඩි උනාට ඒක තමයි ලොකුම පාපය. ලොකුම කෙලෙසද. කෙලෙසොලින්ද ලොකුම එක. ඇටේනවනේ. යම් කිසි කෙනෙකුට සම්මා දිට්ඨි පත් වෙනා සෝතාපන්න කර පත් වෙන පුරා මේ සංසාර ගමනේ මහ දැවැන්ත කියන්නේ එක වචන විසර ගන්න බෑ. එච්චර මහ දැවැන්ත කිලස් ප්‍රමාණ ප්‍රහාණය වෙනවා. ඉතු වෙන කොච්චරද? අතේ ඉතින් දෙති විතරයි. අන්නේ කෙනසිකෙන් තමයි දැන් මේ ඔබතුමාලගේ අර ඇලීම ගැටීම කාම ව්‍යාපාද හිංසා පටන් ගන්න. දැන් එහෙම සෝතාපන්න කාම ව්‍යාපාද හිංසා නැද්ද තියෙනවා. අයිමුනේ මොකද සතර පහකට වෙන මට්ටමම හිනුනවා. වට එනවනේ. එතන අන්නේ සතර පාර මට අයින් වුණාට තමයි චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙලා තියෙන්නේ. චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් පස්සේ තමයි සතර සතිපට්ඨාන වල මේ ධ්‍යාන වඩ මට උඩ ඉඳලා තියෙන්නේ. එතන අන්න ධ්‍යාන වඩ නම් මොකද කරන්නේ නේද? ඇයි මේ ධ්‍යාන වඩන්නේ? හිතයි කය වචන සුදු කරගන්න. තීද සුචර තීකලුවත් ඕක වචන විදිහට කටුවක් නැති මොකක් හරි වචන නාන ආකාරයෙන් තියෙනවා. දැන් ඔකට කියන වචන හෙවතම සත්‍තිස් බෝධිපාක ධර්ම වඩනවා. දැන් සතර සතිපට්ඨාන වඩනවා කියන්නේ මොකද්ද? ඒත් මේකම තමයි. සතර සම්‍යක්පදාන වඩන වගේ මොකද? ඒත් මේ තමයි. එතකොට වචන පාඩම් කරන කටපාඩම් කරන විභාගය යන මේක නෑ. සතර ඉන්දිපද වඩන වගේ මොකද? ඒත් ඔච්චරමයි. පංච බල වඩන වගේ මොකද? ඒත් මේ තමයි. පංච ඉන්දිය වඩන වගේ මොකද? ඒත් මේ තමයි. සත්බුද්ධයන් වඩන වගේ? ඒත් ඒ තමයි. ආර්යෂ්ටයන් වඩන වගේ? ඒත් ඒ තමයි. ආර්යෂ්ටයන් මාර්ග වචන පද ටික ගත්තා ටික ලේසි මොකද හේතුවද ඒක තියා පැහැදිලි මේ මොකද වචන ගොඩක් තියෙනවානේ. හැමදෙසේ වචන එකින් දෙකින් කියන එක ආර්ය සංක්ෂිප්ත වැඩි. සංක්ෂිප්ත දේන තේරුට අඩුයි. ඉතින් මේකේ හොඳම තේන්න එක තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒක බහැදීව අපිට වැටහෙනවා. මේක තේරෙන වචන ගොඩක් තියෙනවානේ. 7ක් 8ක් තියෙන 10ක් තියෙන සම්මා ඥාන මුක්තිය තියෙන. ඒතර මෙන්න ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මුලින්ම බණහන් සෝවාන් වල සම්මාධියට පත් වුණාට පස්සේ දැන් මේ වඩන්නේ මොකද? සම්මා සමාධිය. තවත් සම්මා සමාධිය වඩ පුරුණු නාම තව තියෙන දෙකක්. ඒ මොකද්ද? සම්මා ඥාන විමුක්තිය. සම්මා ඥාන විමුක්ති ලබා ගැනීම සඳහා දැන් මේ භාවනාවේදී අපි ටාගට් එක මොකද එතකොට? සම්මා ඥාන විමුක්ති ලබා ගැනීම සඳහා සම්මා සමාධිය පූර්ණ කරන ඔක්කොම කලින්. සම්මා සමාධියෙන් තොරව සම්මා ඥාන විමුක්ති හම්බෙන්නේ නැහැ. වැටේනවනේ? ඒත් අපි කරන්නේ මොකද මේ නිරන්තරයෙන්ම ක්‍රියාත්මක හිත ක්‍රියාත්මක වෙන්නේ නිකන් ඉනකොට කාම ව්‍යාපාද හිංසා පැත්තට. දැන් මොකදනේ? ඒ ක්‍රියාත්මක වීම මානසික ක්‍රියාකට නවත්තන්න බැහැ. අපි උපක්‍රමයකදී මොකද මේ අනිත් පැතර හරව ගත්තා. නෙක්ඛම්ම අවියාපද අවිංසා. එහෙම කළා මොකද මේ කර්මස්ථාන වඩනවා. කර්මස්ථාන වඩන මොකද ඉන්නේ අන්න හිත නිදහස වෙන ගන්නවා. මොකද නිදහස වෙන්නේ? රාග දේශ වල නිදහස වෙනවා. අනුභව නිදහස වෙනවා. දැන් දේශයෙන් නිදහස වෙලා තමයි අපි භාවනට වෙලේ වාඩිලා ඉන්නේ. දැන් ඊළඟට තියෙනවා රාගය නිදහස් කර ගන්න. අන්න හිත රාගය නිදහස් කරන ප්‍රථම ධ්‍යානට යනවා. අන්න එක දෙක තුන හතර කියලා හතරවෙනි ධ්‍යානෙ ගියාම අවිද්‍යාව නිදහස් වෙනවා. වැටේනවනේ තොට. හිත රාග දේශ නිදහස් කරන කව වේතාවේ ධාන වඩනවා කියලා කියන්නේ. දැන් මේ ධාන වල කර්මස්ථාන වල ධානයක සම්වේදන නැති මොහොතක ඉන්නේ කොහෙද? කාම භූමියේ. මොකද කාම භූමියේ ඉන්නවා කියලා කියන්නේ කර්ම හැදෙවද නැද්ද? නිරන්තරයෙන් කර්ම නිර්මාණය කරන්නේ නේද? දැන් කර්ම නිර්මාණය කරමිනවා කර්ම ස්ථානගත කරමින් ඉන්නවා. ස්ථානගත කරගෙන ඉන්න කර්ම අස්ථානගත කරනවා. වැටහෙනවද මේකද? මේ තාක්ෂණේ තේරෙනවනේ. මෙන්න මේ වගේ මේක දිහම තාක්ෂණය ගන්නවනේ වචන ගන්න එපා දැන්. වචනත් එක ගියොත් දැන් පදපරම වෙන ගන්නවා. වචන අරගෙන ඔය තියෙන ඉස්පිලි, ඇලපිලි, පාපිලි, හින්දි සංස්කෘත ඔවත් එක ගිහිලා අවසානයේ පබ ගන්න පැටල වචනත් එක අදහස ගන්න. ඒ වචන වල තියෙන අදහස් ටික අරගෙන අදහස ඔළුව දා ගන්න. එතකොට ඔළුව නිදහස් වෙනවා. අර වචන පද ඔක්කොමයි කළා තාක්ෂණේ විතරක් ඔළුවේ තියෙනවා. ඔය තාක්ෂණේ වචන තියෙනවද? අපි ඉස්කෝලේ ගියා විද්‍යාව ගණිතය මතකද ඉගෙන ගත්තා. ඒකකටත් වචන තියෙනවා. ඒක ගත අවබෝධයද? අවබෝධේ වචන නැහැ. ඒක අවබෝධයක්. වැටේනවද? මොන පැත්තෙන් කොහින් ඇරුවත් ඒ අවබෝධය තියෙන ගාට එන ප්‍රශ්න ගත්තා විසඳ ගන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි. ප්‍රශ්නේ ගුවන් අපිට තියෙන පැන. පැන කියන මොනවද? පැනයක් කියන මොකද අපි විසෙමු? සත්‍ත්‍ය ස්වෝධිපාග දාන නිවන් මාගින් පිට පැනලා. පිට පැනලා පැන. පැන කියන පිට පැනලා. පැනේ අයින් වුණාම ආයේ පැන ඉවර පැන නැහැ. රහතන් වහන්සේ පැන නැහැ. වැටෙනවද? පැන ඉවරයි. සත්‍ය ස්කෝධය පූර්ණයි. ඉතින් මෙන්න මේක තමයි වඩන්නේ. එතකොට මේ කර්මස්ථාන වලදී තේරෙනවා. ඇයි මේ කර්මස්ථාන වලදී කියන්නේ තේරෙනවා?
මේ කර්මස්ථාන වැඩිමින් තොරව බුද්ධ ශාසනයේ ආරි විනී භාවනා වෙන එකක් නැහැ. තව චිත්ත භාවනා වගේ තියෙන මග يعني මේ කර්මස්ථාන වඩන. ඉතින් මේ විමුක්තායතර පහයි තියෙන විමුක්තායතර පහෙන් තමයි වඩන්න ඕන. මෙන්න මේ භාවනා කරගෙන ගොඩක් කටින් වෙන එකක් තමයි බහුතරයකට එකක් තමයි කලින් ධ්‍යාන අධ්‍යක්ීම් ලැබිච්ච කට්ටියට. දැන් සමහර අය එන ගොඩක් එක සැරට වඩුවක් මොකවත් දන්නේ කර්ම බල ඇහුවා වඩන වැඩුව ධ්‍යාන වැඩිනවා. දැන් ඊළඟ රිට්‍රීට් එක ගලවන්න වෙන්නේ ඇයි හේතුව? පළවෙනි එක මොකවත් දන්නේ නැහැ ධ්‍යාන අංග දන්නේ නැහැ පීසෝ කොහිඳලත් නැහැ මොකවත් නැහැ. දැන් ඊළඟ රිට්‍රීට් එක ගලවන්න කෝ ධ්‍යාන කෝ සුව කෝ පීති සුඛ හොයනවා. අන්න ඒක කරන්න එපා. ඒක ධ්‍යාන නොවැඩිය හේතුව. ප්‍රීතිය සුඛ කියන්නේ ප්‍රතිඵල. දැන් මොකද හිත යන්නේ? අනක බණ හැවට පස්සේ මේ අනිත්‍ය දුක්ඛ රත් වැටුනාට පස්සේ තමන්ගේ හිතේ තිබෙච්ච දැන් අපිට වචන වලින් කියාගන්න බැරි අසීම ශාන්තියක් කියලා හිතේ ශාන්තියක් තියෙනවා. හරිම සහනයක් තියෙනවා. මේ අනිත්‍ය දුක්ඛ රත් දැක්කම තමයි තියෙන්නේ මේ පම ගාන පැටලි පැටලි. මේ අපි මේ මෙච්චර කල වැඩි වෙච්ච වැරද්ද මේක. තමන්ගේ දිවිත අවිද්‍යාව වැඩි බල තේරුම් ගන්නවා. මෙන්න මේක වැටහිච්ච කෙනාට හිත ඒවද තේරනවත් එක්කම එහි පස් එකයි එහි ඒව වේද නිවිල යන ගන්න. ආයි දැන් මේ බණ අවබෝධ කරගෙන ගෙදර ගිහින් වුණ දෙයක් නැහැ. ඒ අවබෝධ වෙච්ච ප්‍රමාණයට ඒවලම නිවෙනවා. අර ගොඩාක් කටේලා මේ කමින්දේ ආවද මේක ඇහුව පළවෙනි එපිසෝඩ් එක ඇහුව විතරයි උඩු ගහනවා එක දිගට මට නවත්ත ගන්න බෑ එක දිගට රෑ කන්නේ බොන්නේ මොකක් කරන්නේ එක දිගට මෙහෙම ෆිල්ම් එකක් බලන්නේ නාට්‍ය සීසක බලන්නේ. ඒ ගානට මේක අහන්න ගන්නවා. ඇයි හේතුව? අර මුලදී මේක තීරිච්ච එක මූලධර්ම තීරිච්ච එක මොකක්ද එන හිත දිහිලිවි නිදහස් වෙන ගන්නවා. වැටේනවනේ. අන්නේ වෙච්ච නිදහස් වීම ශාන්තය ප්‍රීතිය. අන්න ඊතං සන්තං ඊතං පණීතං. දැන් ඊතං සන්තං ඊතං පණීතං කියන ගන්නවනේ මොකද්ද? අන්නක බනහලා අවබෝධයෙන් ගත අර චිත්ත ශාන්තිය. දැන් ඒකද අපිට අවුරුදු 5කට කලින් වෙන්න පුළුවන්. මොකද අපිට මතකයි ඊට කලින් අපි කොච්චර පිච්චි පිච්චි හිටියද? අන්නේ පිච්චිගේ නිදහස වීම කොච්චර ශාන්තියක්ද? අන්නේ ශාන්තිය සාන්තයි ප්‍රණීතයි. ඒ ශාන්තිය ප්‍රණීතයි නම් සාන්ත නම් ප්‍රණීත නම් දැන් මේක සම්පූර්ණ නිදහසලා ගියාම කොයිතරම් ශාන්තියක් ප්‍රණීතයක් ඇද්ද? මතකද ගණන් හදලා අච්චර මෙච්චර මෙච්චර කොච්චර දුර 10 පන්ති ගණන් හදුවා. අන්නේ කතන්දරේ එක්ස්ට්‍රාපොලේෂන් කියලා. දැන් මේ මාට නිවුණා සීළු කේස් පාන කොයිතරම් අසනීපයක් ඇද්ද? ඕන්නේ කතන්දරේ තමයි සීලෝම කර්මස්ථාදෙන එකම අදහස. වැටෙනවනේ කර්මස්ථාන නොතේන්නේ කර්මස්ථාන තියෙනකට කටහේ විස්තර කරනවා කර්මස්ථානයක් කියන්නේ. දැන් බර කියන දේක තේරුමක් නැහැ මොකද බර අහල ගොඩක් තියෙනවා. දැන් ධානය වඩලා 1 2 3 4 උඩට ගියාට පස්සේ මොකද මෙනිහි කරන්න ඕන? කර්මස්ථානේ වඩන් උඩට ගිහිල්ලා කර්මස්ථානේ වැඩුවම කර්මස්ථාන ධානය අංග වෙනවා. දැන් උදාහරණ තුන්වෙනි දැනි ඉන්න කවුරු හරි මොකක්ද දැනෙන්නේ? සුඛ ඒකාගත එක දිගට සනීපක ඉන්නවා. අන්න එතෙන්දී අපිට කර්මස්ථාන දෙකක් තියෙනවා. එකක් තමයි මේ මේක නම් පුදුම සුවයක් කරලා සෝයේ විඳගෙන ඉන්න පුළුවන්. කර්මස්ථානේ විඳිනවා සෝයේ විඳින්න ඉන්න පුළුවන්. තව එකක් මොකද ගන්නවද? ඒකත් පංච උපාදානස්කන්ධය තියක් කියලා අනිච්ච දුක්ඛ සංකතයි පරිසම්පන්නයි කය ධර්මය මය ධර්මය විරාග ධර්මය කියලා ඒ ඉතිනොත් ගිලා උදේ වැය යාලේ විනිහි කළා ඉතිනොත් නිදහස් වීම. දැන් ධානයේට ගිහිල්ලා චතුත්ථ ධානය කියලා මොකද විනිහි කරන්නේ? ආයෙත් උදේ වැය ඥාන. ආසෝක්ඛ ඥාන. අනිච්ච ඥානයි පරිසම්පන්න පරිසම් නිරෝධ ඥානයි එකම දෙයක් කියන්නේ. දැන් මොකක්වත් එකක් නේ කියන්නේ. නැවත නැවතත් අනිච්ච මොනෙහි කරේ එහෙම නැත්තම් චතුරාර්ය සත්‍ය ධර්ම මෙනෙහි කළ මොකද කියන්නේ? අන්නේ ඥානයේ තියෙන චන්ද්‍රාගම නිදෙන්න ඕන. ඕනනම් චන්ද්‍රාගම මෙදිලා ඉන්න පුළුවන් ඥානද කියලා. ඥානේ ආශ්‍රාදයෙන් ඉගෙනම ඉන්න පුළුවන්. ඒකනේ මේ කරන්නේ හැමතරම ත්‍රිපිටකය විස්තර කරන මොකද චතුර්ථ ඥානෝ 1 2 3 තමන් කැමති මට්ටමට ගිහිල්ලා එතන ඉඳලා මොකද කියන්නේ? ඒ ඥානේ උදේ වැය ඥානෙ මෙනෙහි ඒක නිදහස් වෙනවා. අනේ නිදහස් වුණාම එනවා මාර්ගඵල වලට. මෙන්න මේ නිදහස් වීමෙන් ලැබෙන ආව ශාන්තියට කියනවා නිවිමේ ශාන්තිය. මෙන්න මෙතන කරන්න අපි අර දස සංයෝජන ධර්ම වල. දැන් මූලික වශයෙන් බණහන සක්කාය දිටි විචිකිච්ඡා සීලපත පරාවාද පහණයි. ඊළඟට තුලා දිනවා කාමරාග පටි. මෙන්න මේ කාමරාග පටි ඕලාරි කොටස තියෙනවා අපේ මේ ඕලාරික කාමය. ඉස්සෙල්ලා මොකද මිදෙන්නේ? ඕලාරි කාමයෙන් මිදෙන්නේ. ඕලාරි කාමයන්ගේ මිදලා වස්තු කාමයේ මිදෙනවා යා සකදාගාමී සකුර්දාගාමී දේව ලෝකයට යනවා. ඒක දේව ලෝකයට යන්න මොකද අපි කරන්නේ? මනුෂ්‍ය කාමයේ අල්ලගන්නද අතරිනවද? මනුෂ්‍ය කාමයේ චන්දරාගේ අතරිනවා. ඒතර අපි දැනගන්න ඕනේ මොකද මේ මනුෂ්‍ය කාමයේ කියන්නේ? අනේ මනුෂ්‍ය කාමයේ කියන්නේ
හය දිවන හය පිනවන මේ සතර මහා භූතයන් ඇතිච්ච ඕලාරික දේවල් එක තියෙන චන්දරාගයෙන් දුරු කරගත්ත නම් අන්නේ වැදින අසාරත්වය. හය පිනවන බාහිර තියෙන දේ, දේව පිනවන බාහිර තියෙන දේ, නහය පිනවන බාහිර තියෙන දේ මිදෙනවා. මේ හරි ඕලාරිකයි. මේ සතර මහා භූතය හැදිච්චේ. මෙන්න මේ සතර මහා භූතයන් විදින බින්දයන් තියෙන ආශ්වාදික දේවල්, මේ සතර මහා භූතයන්ගේ නොලැබෙන බව හොඳට විදර්ශනා කරනකොට ඒවයි මිදෙන්න ගන්නවා. දැන් අපිට යමක් ආශ්වාදනයේ නැත්තම් අපි මොකද ගන්න? ඒකේ නිදහස වෙනවා. ආශ්වාද දෙන්නේ එකෙන් නෙවෙන බව තෝරගත්තාම ඉතින් ඉඳහස වෙන පුළුවන්. ආශ්වාද දෙන දෙයක් තිබුණොත් එහෙම මොකද කරන්නේ? ඒක බැඳෙන්න ඕනේ. එහෙම එකක් ලෝකේ නැහැ. ආශ්වාද ඇදින පටිසවපන්නවා. අවිද්‍යාව පත්‍ය සංඝාර පටිසවපාදේ. ඉතින් ආශ්වාද හැදෙන තාක්ෂණය මොකද? අවිද්‍යාව පත්‍ය සංඝාර පටිසවපාදේ. දෙවක බැඳින වැඩන්නේ. ඒක අවිද්‍යාව පත්‍ය සංඝාරය. ඕකට බැඳි බෙන් තමයි මේ සසර ගමන ආව්‍යාපි. ඇටේනවනේ ආන්නේ නිදහස් වුණාට පස්සේ ඉතින් වස්තුකාමී නිදහස් වෙනවා කියන වස්තු නැති වෙන්නේ නැහැ, බය වෙන්න එපා. බඩු මුට්ටු වෙන්නේ තිකන්නේ. මොකද තිකන්නේ? ඒ වගේ දින චන්දරාගය. ඇටේනවනේ චන්දරාගයෙන් තොරව ලෝකේ දේවල් පරිහරණය කරනවා. දැන් බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා මේ ලෝකේ දේවල් පරිහරණය කළා. පරිහරණය තොරව ජීවත් වෙන විදියක් නැහැ. ඒක ඒ විපාකම කයිදරන්න අත්‍යවශ්‍ය වෙනවා. ඉතින් වස්තුකාමී නිදහස් වෙලා තමයි ඊළඟ අධිරාපන පේශකාම නිදහස් වෙන්නේ. වස්තුකාම නිදහස කියන්නේ ඉන්නකොට තමයි තේරෙන්නේ කේශ කාලු උකට වටේ ඊට පස්සේ. ඒක අනුපූර්ව නිදහස වෙන්න ඕන. හිතෙනවනේ. ඉතින් අන්නේ අනුපූර්ව නිදහස වීමේදී හොඳට මේ වස්තුකාමයේ කියන්නේ මොකද කියලා අඳුරගන්න ඒක විශ්ලේෂණ තියෙන කොට තැන්වල. අන්න ඒක තමයි මේ ධානයේ දැන් විදර්ශනා ගන්නවා. එතකොට වස්තුකාම නිදහස සකුරුදා ගන්න වෙනවා. සකුරුදා ගන්න උනාට පස්සේ අම්මෝ මේ තියෙන ඔක්කොම කාම සම්පන්න නැතිලා ඉඳන්නේ. හ්ම්. එහෙම තියෙන මෙලෝ රහක් නැති ඉඳන්නේ. සකුරුදාගාම කාමසහත් වැඩි වෙන දඬුවම. හොඳයි සකුරුදාගාම වුණාම කාමසහත් අඩු වෙනවා කියන කටයුතු සම්බන්ධ. හොඳයි සකුරුදාගාම වුණාම කාමසහත් වැඩි වෙනවා කියන කටයුතු සම්බන්ධ. තේරුම් ගත්තේ. හොඳයි සකුරුදාගාම වුණාම කෙලස් අඩු වෙනවා. ඒක හරණ කරණ අතු සම්බන්ධ. සකුරුදාගාම කෙලස් අඩු වෙනවා කාමසහත් වැඩි වෙනවා. අපි හිතගෙන සකුරුදාගාමී අනාගත කොහොම වෙනවට වැඩි වෙන අඩු වෙනවා කියන්නේ. සකුරුදාගාමී ඵලයේ කියන කාම සම්පත් වැඩි වෙන කෙලස් අඩු වෙන තේරුම් ගන්න මේ චිත්තක් පොඩ්ඩක් හිතන්න හිතුවම තමයි තියෙන්නේ. කොහොමද ඒක තීන්දුව කරගන්නේ? සකුරුදාගාමන කොහේද උපත් ගන්නෙ? ඈ දේව ලෝකේ, මනුෂ්‍ය ලෝකේ ඉක්මවා යනවා. ඒත් දේව ලෝකේ කියව දෙයියන්ට කාම සම්පත් වැඩිද වැඩිද? අසීමිත කාම සම්පත්. දැන් මේක පින් කරන්නේ දීදන හවසර මල් පූජා කරන අඳු ගුරු පූජා කරන දම්පයන් පූජා කරන ඔයෙක් දේවල් කරනවා. දැන් මොකටද හුවත් එන්නේ? ඇයි යමෙ ගන්නේ? දැන් තේ පින් කරනවා. ඇයි ඒ පින් කරන්නේ? දිවි රෝගෙට සැපු විදිහින්. ඒ දිවි රෝගෙට සැපු විදිහ මේ තීන කිඳගේ නීති පිළිබඳ. ඒ ඉගිය තිනවනේ ඉතින් පංචකාම තමයි තියෙන්නේ. වෙන එකක් නැහැ කියේ. තව මොකක් කායික කාමයක් තියෙන දිවි රෝග. නැහැ. හැබැයි ඒක අසීමිතව තියෙනවා. සීමාවන් තොරව. දැන් අපි ඒ සීමාව කවුද දාලා තියෙන්නේ? දැන් මේ ලෝකේ පංචකාම ආශ්‍රද්ධේ සීමාව කවුද දාලා තියෙන්නේ? මිසෝ දාගත්තේ කවුරුත් ගේපා කියලාද ඔයාලට? එහෙම නැහැ, තම තම දාගත්ත අවිද්‍යාවේ දිටියේ තියෙන්නේ. තේරෙන්නේ? ඒ දැතර මේ කෙලස් කියන එකයි ආව සම්පත්‍ය කියන මේ දෙයින් මොකින් කර ගන්න ඕන. දැන් නැත්තම් බැලලා සකුදා ගන්න ආව සම්පත් අඩු වෙනවා. සකුදා වෙන්නේ තේරුම් ගන්න. වැඩි වෙලාවක් වෙන්නේ. මේ චුට්ටක් හේතුවම තමයි තියෙන්නේ. අපි මේ සාම්ප්‍රදායික අපි හිතලා තියෙන එක අනිත් පැත්ත. අපි දැන් නිවන් දැක දැක යනකොට අම්මෝ ඔක්කොට ඇදලා ඔක්කොම මොකක් කන්නේ කියලා ඇයි. එහෙම වෙන්නේ නැහැ. අනාගාමී වරහම මේක වැඩක් නිසා තැල තියෙනවා. අනාගාමී ඊට වඩා සමීප හැබැයි. කාම සම්පතක්ම තමයි. නිවනට සාපේක්ෂව සියලු දේවල් කාම තමයි. අම කාගත් ඒවා තමයි. නිවනට සාපේක්ෂව. හැබැයි ඒක ශාන්තයි ප්‍රණීතයි. හිතේවල සකුදාගම්පණ වල අනාගාම වල ශාන්තයි ප්‍රණීතයි. ඒක දෙක දිහන්නේ නැහැ. රහත් ඵලීත තර ශාන්තයි ප්‍රණීතයි. ඉතින් ඒලා දින්න මේ මට්ටමේ රහත් ඵලයෙන් හිතන්න තේරෙන්නේ. ඒක පොඩක් උඩ වෙඩියනේ. උඩ වෙඩිය ඒක. ඒකස මොකද ගන්න ඔබතුමා මොකද හිතන්නේ? දැන් ඒක එක මට්ටමක ගියාම තමයි ඊළඟ මට්ටමේ ශාන්තත්වයේ තේරෙන්න ගන්නෙ. හිතනවනේ. දැන් දැන් ඔයාලා ඔබතුමා කොටයි කරන සකදාගාමී වීම කියන එකට. සකදාගාමී වස්තුකාමී තොරණම් තමයි දැන් කල්පනා කරන වස්තුකාමී කියන්නේ මොකද වෙන්නේ කියන්නේ. ඒකේ නිදාගන මනආගම ඒකතර සනීපයි. තේරෙන්නේ මේක සනීප වැඩි විදිහ නෙවෙයි කුඩට යන්නේ. තේරෙනවට වඩා හොඳ සනීපයක් හම්බුන ඉස්සරහ. ඒ බුද්ධසාර ත්‍රිපිටකේ සූත්‍රම තියෙනවා. මේ නිවන් කියන්නේ ඉන්නවට වඩා හොඳ එක. හැම තිස්සෙම ඉන්නවට හොඳ එක. හොඳ එකක් ලබා ගැනීම ගන්න. ඒ තීනක හරදරේ හරදරේ මිදිලා උඩට යන්නයි කයි කරන්නේ.
පැටෙනවනේ. හොඳයි. ඒතර කර්මස්ථාන මොකක් නොතින් දැන් තියවද? දැන් මේ තාක්ෂණ තේරෙන්න ඕන. නැත්නම් අපිට දැන් භාවනා කරලා ධානය වල මේ සපුදාම යන එහෙම ගියම් අයෝ තියෙන ඔක්කොම නැති වෙන එකක් දන්නේ නැහැ. දැන් ගොඩාක් කට්ටිය ඉන්නේ මහත්ය භාවනා කරන දැන් ගිහලා දැන් මහාන වීදන්නේ. දැන් මහත්ය සපුදා ගමු දෙවිතර වලින් හොඳ වෙනවා කියලා. ඇයි හිත? මේ පංචකාම ආශ දෙවි වෙන ගන්නවා. දැන් සපුදා ගාමි නැතු සෝවන්න තු පුතක් ගැන හිටියොත් එන්නේ. දැන් මේ ඉන්නේ හතර පහ යන ඉන්නේ. වේදර මහත්ය. දැන් මොකෝ? එයාගේ වැඩ පොලේ මොකද තියෙන්නේ? ඉඳ කරනකොට ගහ ගන්න මරා ගන්න රණ්ඩු කියන මේ හිරේ යනවා කොහෙද මොනවද මේ උසාවිය යනවා උගේ වැඩි ඕවා දැන් ඉතින් දරුවගෙන බලන්න දෙල කඩිය යන දෙන පොලිය යන දෙන නෝන කර බලන්න දෙයක් නැහැ කී දෙයක් නැහැ උගේ වැඩි මොකද ඉඳ කරන් ගිවල් දොර යාන වාහන ඔය ප්ලාස්ටික් ජගඩ කොන්ක්‍රීට් වලට මොකද කරන්නේ දැන් කොන්ක්‍රීට් බුද්ධි ඉඳලත් නැහැ මොකාලත් නැහැ උදේ කාලේ දවල් කාලේ මොකදලා තියෙන්නේ ඌ හැම තිස්සේම කොහෙද ඉන්නේ එක උසාවියක කොළොක් කියලා කියන්නේ කො පොලිසිය ඉන්නවා දැන් මේ 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 ක්‍රියාදාමයේ කරලා කළා මේ පංචකමාශ දෙන්නේ නැහැ. දැන් මේකම කොහේයි? ඉඳ කරගෙන වට රංගු වෙයි ඉඳලා. ආශන්දල් නැහැ කවදාවත්. ඌ රංගු වෙයි ඉඳලා මොකද කරන්නේ? සතර පදවත. පැටේනවනේ. දැන් මේ නිවන් දැකකට හේවල් දුන සාන්තය පිළිත ඒ ඉදාහත් අගේ තම පිළිත. ගෙදරවා මේ පංචකමාශ දැන් දේව ගතියකට එන්න ගන්නවා. දැන් ගෙදර මහත්යන නෝන හරි දිවියේ කුණත හොඳ නැද්ද මොකද? දේව ගතියන හොඳ නැද්ද? වඩා හොඳයි මනුස්සෙක් හැමෝට බලපං අල්ල අල්ල පුදිනක තව පොද ප්‍රාඩෝයක් කරා මොකක්ද යන්නේ මේක මෑන මෑන උසනවා අර අමුතු අන්තික ෆයිට් එක හැම මරාගෙන යන්නේ මරාගෙන ගන්න දෙයක් නෑ තමයි තීවුණාට ඉතින් ඒවට අපි සමාජෙ ඉන්න පැවන්නේ හොදට ඔය මොකක් හරි ඔකට දා ගන්න පොඩි ටොපියක් දාගෙන අරක පොඩි දුවනවා ඒ මනුස්සර බාරේ අර මරාගෙන ගහ මරාගෙන ඉඳ කඩන් කඩන් අර කදි ගුලියම් කරලා ඌ ඉවර කරලා පහුල් ඔක්කොමට ගන්නේ මලු විනාශ කරලා අම්මා තාත්තා මරලා කොහොමද ගන්න? ඒව ඒව තියෙනවා කට්ටිය. ඒ ඔක්කොම සතර පහ ගැති. එහෙම කියලා කියන දරක සම්පූර්ණයම අසම ගියයි. හරිම අපහසුයි. මොන පරිසරෙම ඉවරයි. සාපර්සයක් කියලා ලෝකෙත් ඉවරයි. අදකට ලෝකෙත් ගත්තා හැමෝම. අර පුංචි මොකද එක මොදි තියෙන වංගුවකට අරලු කරන ගහගෙන මේ නියුක්ලියර් බෝම ගන්න ගන්නවා. නැත්තම් මොකද කොයි පුඩි දීවි දීවිලා දීපු දූපතක් මොකද මේ මොකද එවන්ත රටක් තියෙනවා. අර කොහොමද තියෙන්නේ ඒක බලනවා නෙමෙයි අර කොහේ හරි චූරි දූපත් කැලඳේ හැදේ ඒකට ගහගන්න ලෝකෙම ඊගේ මටට නිල තියෙන්නේ ලෝකෙත් එහෙම ඒ ලෝකේ ඉන්න මිනිස්සුම දැන් අපේ ඉන්නේ දැන් මෙන්න මේ මේ නිවන් මත වඩන වඩන්නේ හි මොකද වෙන්නේ හිත නිදහස් වෙන ගන්න හොඳයි දැන් කර්මස්සල් මොකක් නොතේන තේ මොකක් හරි ප්‍රශ්න තියෙනවා තියනවාද මොකද කර්මස්සන කියද්දි අපේ හිතේ විනාශ කර ගන්නවා කර්මතා සජ්ජායනා කළ විතරක් හරියන්නේ නැහැ. මොකද දන්නවද? සවිතක්ක අන්තිමවද සංචාරත්තු. ඒ කියන්නේ කර්මස්ථානයේ අදහසෙ හිත තියෙන්න ඕන. ඇයිද අපේ කයින් වචනේ කරන හිතින් තියෙන කෙලස් එක පහහන කරන ඥාන ගන්න. හිත සුද්ධ කරගන්න. දැන් හිත සුද්ධ කරන කොහොමද? හිත ද අපේ දැන් කර්මස්ථාන කියනවා. ඒතම් සම්තං ඒතම් පණීතං යද්දාම් සම්බ සංඝාර සමතෝ ටිකක් කියලා කියන මිනිහා පොඩ ගන්න නැහැ. දැන් මිනිස්සුගෙද දාලා ආය පොඩි එකක් විතර දාලා ආය පුතත් තා දැන් දැන් ඒතම් සම්තං ඒතම් පණීතං දැන් මේ මම මොකයි? කටින් කියනවා හිතෙන් කොහෙද ඉන්නේ ආයෙද? හිතෙන් ආයෙ ලෝකේ. නැත්නම් දැන් කර්මස්ථාන කිව්වට හරියන්නේ නැහැ. කියන කර්මස්ථානේ මොකද මම කියන්නේ? මේ කියන එක අදහස. අනේ අදහස ගන්න. අනිත් එක දැන් කර්මස්ථාන ගොඩක් අහලා දන්නවනේ. එකක් හොඳ එකක් තමයි දැන් මම කර්මස්ථානේ මොනින් පටන් ගත්තට පස්සේ මේ කර්මස්ථානේ ඊළඟට එන්න තියෙන එක හිතනකොට බලන්න. ඔතුමාණෝ ගොල්ල හිතන්න. එතකොට දැන් කැමතිස්සෙම දැන් මම කර්මස්ථාන දැන් මට දැන් ඉඳලා කර්මස්ථාන වෙන එකක් හිත හිතින් නෑ වන්නේ. ඇයි හේතුව? ඒ හේතුව කර්මස්ථානේ ඉන්නේ නෑනේ. දැන් ටිකක් කර්මස්ථාන කියලා ඒක ඒක නැත හේතුව කර්මස්ථාන වර්ධිනවා. ඒක පහ තෝට්ටක් අකුල් කරේ. ඒ අන්නේ වගේ ඔබතුමාට කරන්න පුළුවන් දෙයක් තියෙන කර්මස්ථානේ කියලිවල ඊළඟට එන කර්මස්ථානේ හිත ඇතුලේ කියලා කියනවක් නැහැ. ඒක නිරන්තරයෙන්ම එක දිගට මොකද තියෙන්නේ? කර්මස්ථානේ විදිහට.
දැන් මම කියලා තියන්න ඔතුමාලා කියලා තියන්න ඊට අමතරව අර ගැප් එකක් ආවම ඒ ගැප් එකේ හිතේම යන්න ඒ කර්මස්ථානෙක නේ ඊළඟට එන්නේ මේකයි එහෙම එහෙම හිත හිතේ කර්මස්ථානෙකට. හැබැයි නිකන් වචන විදියට නෙමෙයි ගන්න වචන හිතුවට හරියන්නේ නැහැ. අදහස. මේ කර්මස්ථානෙ මොකද්ද මේ කියන අදහස. අන අදහස හිතනකොට තමයි ඒකෙන් හැංගීමට යන්න ගන්නෙ. මේක හැංගීමක් ඉන්න ඕන. ඒ නිවීමේ ශාන්තිය හැංගීමෙන් ඉන්න ඕන. ඒ හැංගීමෙන් නැත්තම් ධානය වෙනවා අඩුයි. දැන් ඔය සාමාන්‍ය ජීවිතේ තියෙන සමහර අය ඉන්නේ දැන් ඔය මෙදිකේ මලාට බෝ එකෙක් තමයි අපි ඉන්නේ ඔක්කොම අඩනවා දුහෝ තීති අඩනවා. එකෙක් දෙන්නේ කියන උන් දෙනවා කල්ලු දෙන්න. ඉතින් මේ මලා අවර බලන්න දේවල්. මැල්ල එකෙක් පවසේ. අද අම්මා මලා හිඳා දැන් කොච්චර අම්මා මලා ඇඳින්නේ නැහැ. එහෙම කියලා. අන්නේ වගේ එහෙම කටියට ධානය වෙන එක අඩුයි. ඒ හේතුව නිවිමේ ශාන්තිය කියන එක යාට අද්දෙකට ගන්නවා. එහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඔදේකද ගුණාවක් එහාට ගිහ කෙලවට ගියාම එක මානසික රෝගීකුත් වෙන එකට බ්ලන්ටින් ඔෆ් ඉමෝෂන් කියලා හැංගීමෙන් නැමුවට නැගිදර මොසුතේ මොන හරි කලුවක් දිය කොයි කියන්නේ උඩ ගැහුවට රිදෙන්නෙත් නැහැ ඇඬුවට බෝ ගන්නෑ සින්දුවක් වට උඩ ඒක දැන්නෙත් නැහැ දැන් විහිළුවක් අර හිනා යන්නේ ඇටේනවා ඉත ඇත්තට මොකක් වැඩ කරන්නේ දැන් ඒක ඇත්තට මොකක්ද ප්‍රශ්නේ චක්‍ර සෙට් එක සම්පූර්ණම සම්පූර්ණ බ්ලොක් ඒනදි වැඩ ගන්නෙම නෑ ධ්‍යාන වඩනකොට මොකද වෙන්නේ චක්‍ර හදලා කුණ්ඩලිය අවදිලා මොකද මේ චක්‍ර ඔක්කොම ක්ලීන් වෙන ගන්නවා දැන් මේ චක්‍ර ටික බ්ලොක් කරේ මොකක් නිසාද හිතේ තියෙන කෙලෙස් වලින් ඒක අධික කෙලෙසක් අධික මානෙ වෙන පුළුවන් නොඑක් නොත් දේවල් තියෙන ඒවට දී එක හේතු ගියන අමාරුයි ඒක එක හේතු නිසා මට හැංගීම් දෙන්නේ නෑ ඒක සාමාන්‍ය ආබාධයක් ඉතින් කර්මස්ථානේ වඩද්දී හරි හැංගීම ගන්නවා නැත්තම් ධ්‍යාන වෙදින්නේ නෑ දැන් මෙන්න මේ කර්මස්ථාන් තියෙනවා පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඤ්ඤාණ අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි මේ කර්මස්ථාන් තියෙනවා දැන් සාමාන්‍ය තියෙන ටිකක් තියෙනවා ඔය හැ රූප චක්කු විඤ්ඤාණ උප තියෙන ඕනෙකට දැන් ටිකක් නොතියෙන ගත්තා පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඤ්ඤාණ කර්මස්ථාන් මේක තේරෙන කටයුතු සම්මත තේරෙන්නේ කටයුතු සම්මත මදි වගේ ඒකත් තෝරගන්න මොකද මේක ගැඹුරු කර්මස්ථානයක් ගොඩාක් ගැඹුරු කර්මස්ථානයක්. ඒතකොට මෙහෙම තියෙන ඇත්තටම දැන් මේ හැමතිස්සෙම කර්මස්ථානයක් හැදෙන එක ක්‍රමයක්. මොකක්ද තියෙන්නේ? විපාකම වශයෙන් ලෝකයක් තියෙනවා. විපාක ලෝකේ අපි අඳුර ගන්න කොහොමද? ඒ රහතන් වහන්සේ ලෝකයක් තියෙනවා. රහතන් වහන්සේ තියෙන ලෝකේ කිලිස් නැහැ. අපි ඊළඟ දැන් මෙතන රහතන් වහන්සේ 1000ක් ඉන්නවා. 1000ක් තියෙන ආරණ්‍යයක් තියෙනවා. දැන් මේ ආරණ්‍යය ඇතුලේ කිලිස් මාත්‍රයක්වත් නැහැ. ඒ කිය රහතන් වහන්සේ 1000ක් ඉන්න ආරණ්‍යය. කිලස් මාත්‍රා කරන්නේ වැටෙනවද? හැබැයි ඒකට අපි හිතමු දැන් ඒකේ දැන් මුදුලතු ගන්නවා. අම දින්නවා. හැම දින්න කරනවා. කට්ටිගේ මූණ හොද ගන්නවා. වතුර දිනනවා. දා ගන්නවා. කැවිසිගිලි කැසි දියනවා. නිදා ගන්නවා. බන කතා කරනවා. කතා කරනවා. ආනන්ද සාරිපුත්ත අඳුර ගන්නවා. ඊට අමතරව ලෙඩක් හදලා බිහිතුන් ගන්නවා. රටේ ගන්න. එපන් දැන් කට්ටිගේ සිවුරු ඉල්ලනවා. ඒවත් මහ ගන්න. සිවුරු එච්චර මහ ගන්න එපා. සිවුරු පණු කර ගන්න. මේ වැඩ දෙන්නේ. ඇටේනවා. දැන් වතුර නැත්නම් ඈත ගිහින් වතුර ටික හරි දේනවා. දැන් මුගලන් ආමුරෙක් තරම් වෙලා ගන්න බුදුරයන් වහන්සේ ගන්නවා. දැන් කෑම බීම නැහැ. ඉඩෝරයා. කෑම බීම නැහැ. මුගලන් ආමුර අහන මේ පොළොවේ යට තියෙනවා පෘථිවි රසය කියලා. මේ පොළොව පළාගෙන හැම ගිනා ඒ පුතු රසය කියන තේලා. අපිට හිතෙන්නේ මොකද කියලා. බටේනවනේ. මේ මොගලන් ආපු අහන බුදුන්. ඒ පාර මොගලන් එහෙම කරන්න බෑ. කරාම මේ පුංචි පුංචි සුත් ජීවීන් ඉන්නවනේ. ඒ ජීවීන් හානි වෙනවා. දීපාර අහන තම මොකක් හරි මවුල ඒකට අර සුත් ජීවීන් ඔක්කොමයි කියලා කියනවා. ඒ පාර ඒත් ඉපා කියනවා. දැන් මොකක් හරි හේතුවක් කියලා ඉපා කියනවා. ඒතකොට මේ වදලා මේ රහතන් වහන්සේ වැඩි ඉන්න තැනක වැඩ පොත් තියෙනවා. පේනවද රහතන් වහන්සේට? දැකලා අඳුර ගන්නවද? අඳුර ගන්න පුළුවන්. ආ මේ ඉන්නේ ගෑනු කෙනෙක්, මේ ඉන්නේ පිළිම කෙනෙක්, මේ විශාඛා, මේ බුදු ආමුදු, මේ දෙවිතාවුරු. අඳුර ගන්න පුළුවන්. කියන දේවල් ඇහෙනවා. ගඳ සුවඳ දැනෙනවා. කෑම කෑම රස දැනෙනවා. ගැහුවොත් රිදෙනවා. ඒක මෙන්න මේ ටික විපාක වේවත් අයින් කරන්න බෑ. හටේනවනේ. දැන් මෙන්න මේවා මත කෙලෙස හදාගන්න කොහොමද? කොහොමද? රාග දේශ මොහයන්ගෙන් තමයි පංච උපාදාන තමයි හදාගන්නේ. රාග දේශ මොහයන්ගෙන් පංච උපාදානස්කන්ධය කියන වචනේ පාවිච්චි කරන රාගී කොටසට. ඇත්තට මේ ගන්න ඕන මේ රාගදේශම කිලස් තුනක් හදනවා. මොකද කිලස් තුන? විපනාම දුක්ඛ, දුක්ඛ දුක්ඛ,
සංඛාර දුක් රාග දේශ බලද්ද කෙලස්තුන. දැන් මේකේ මේ රාගයෙන් හැදෙන එකට උපාදානස්කන්ධ කියලා කියන්නේ. දැන් උපාදානය කියන වචන විසර ගන්න රාග උපැත්තට. දේශපත්තට පටිග. පටිග අදිමොක්ක. හටේනවනේ. ඊතර කෙලස් හදා ගන්න මේ විදියට. ඊතර කෙලස් හැදෙන්නේ වැඩ කරාම කෙලස් හැදෙනවද? කතා කරාම කෙලස් හැදෙනවද? හිතුවම කෙලස් හැදෙනවද? නැහැ. එහෙනම් හිතන කියන කර්ම දේවල් ටිකක් තියෙන කෙලස් වලින් තොරව. තව ටිකක් තියෙනවා හිතන කියන කර්මව තමයි හැම කෙලස්. එහෙනම් අපි නිවන් දකින්න ප්‍රහාණය කරන්න මොකද්ද? අන්නන රාග දේශ මොහයන්ගෙන් කෙලස් සහිත හිතන කියන කර්මයෙන් නිදහස වෙන්න ඕන. සියලුම හිතන කියන කර්මයෙන් අයින් වෙන්න ඕන. එහෙමවත් නැහැ. ඒ වගේ රාතන වාදතර කියන්න බෑ හදාගෙන කෙලම පිළිමියා. රූපත් නැහැ, වේදනාවක් නැහැ, සංඥාවක් නැහැ, සංඛාරයක් නැහැ, විඤ්ඤාණයක් නැහැ, පංචස්කන්ධයක් නැහැ. අපි අපිට පරි සමාදේ ඒක අගලෙම කෙලිම ගල් පිළිමයක් වගේ වෙන්න ගන්න. පැටේනවනේ එහෙමක උදාහරණ විසඳන්නේ. ඒකයි රාග දේශමයන් ගන්නා වූ රූප, වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණ. රාග දේශමෝහ රූප. එහෙම තියෙනවනේ. රාග දේශම හැද රූප තියෙනවා. තමගලකට තමගලත්ත පුතා දුවගෙන එනවා. මගේනතරම් පුතා එනකොට මොකෙයි? ඈ අනේ මගේ පුතේ කියලා මේ ඔක්කොම සනීපයක් වෙනවනේ. දැන් මේ පුතා රාග පුතේ. දැන් අල්ලගෙන තරහකාරයෙක් පුතාවත් ඒ දේශ පුතේ. දැන් තවත් ඊට යන උපේක්ෂා තාගෙන දරුවන්ට ආදරේ තියෙනවා. උපේක්ෂා තාගෙන තියෙන ප්‍රණෝත රාග දේශ මොහ පුතේ කියලා ලඟට. තමයි දැන් දරුවන්ගේ ප්‍රසිතේ. අන්න රාග දේශ මොහක. ඒත් ඔන්නක තමයි විදර්ශනා කරලා අයින් කරගන්න ඕනේ. ඇත්තට මේ රාග දේශ මොහේ කටු කෑන පුතාවගේ ළඟ තියෙනද, දෝවගේ ළඟ තියෙනද, මහත්යගේ නෝනගේ ගේදර යාන වාහනේ කොහින් තියෙනද මේ? කොහෙන්ද මේ කෑලි එන්නේ? මොකද්ද මේක මුල? මේ මුල තමයි අවිද්‍යා තරණා අයසා දොයන්දයන් පටිච්ච පස්ස මතක තියාගන්න තියෙන්නේ. දොයන්දයන්. මොකද දොයන්දයන් කියන්නේ? මන වඩන රූප. මන වඩන රූප. සිංහල හරියට තේරෙනවා කියලා භාෂාව තියෙනවා මේක තේරෙන්නව නේද? මොකද්ද මේ කියුවේ කියලා. රූපයක් ගැන කතා කරන වඩන්නේ මන. ඇහැ වඩ රූප කිව්වනම් වෙන එක. මොකද මන වඩන රූප. කාම උපසංගත රජිනිය මන වඩන රූප. රූපයක් දැකලා මනයි වඩන්නේ. මන වඩන ශබ්ද. හැම එකම මන වඩනවා කියලා කිව්වොත් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ දන්න මන වඩන. මන වඩ රූප, මන වඩන ශබ්ද, මන වඩන ගන්ධ, මන වඩන ඔක්කො පොදු එකක් නේ මන වඩන. ඒක වෙනම තියෙනවා. රූප, ශබ්ද ගන්න වෙනම තියෙනවා. අන දුවන්දේ පටිච්ච පස්ස වෙන්නේ ඕකේ. ඇහැ රූපේ ගැටනවා මොකද ඉතලා ඊට පස්සේ මන ධම්ම ගන්නවා සැප විපාක දීලා. ඒක පස්සේ දුවන පටන් ගන්නවා. අල්පාක් සැපේ යන තැන ඉඳලාම අවිද්‍යා පත්‍ය සංකාර පටන් ගන්න දිගට දිගට ඒක පස්සේ දුවන ගන්නවා. පැටර්න් එක ක්‍රියාත්මක මුල තියෙනවානේ. එතකොට කුක්කුලවති සූත්‍රය විසල් ගන්නවා දිගින් දිගටම සැප සුඛ විපාක දුක විපාක උපේක්ෂා විපාක ලැබෙන ක්‍රමී. පින් කළා සැප වෙනවා. පව් කළා දුක් විපාක වෙනවා. මධ්‍යස්ථයේ සැපයි පව් විඳිනවා. ආ මධ්‍යස්ථයේ වත්තනවනේ. ඒක තමයි උපේක්ෂා විඳිනා වෙනවා. ඒ විපාක තුනක් වෙනවා. යන් ලෝකේ ප්‍රේ රූපං සාත රූපං එත්තේසාතංගා උපජ්ජමන උපදී එතන විසමාන නිසද. යන් ලෝකේ ප්‍රේ රූපයක් සාත රූපයක් ආව තමයි තණ්හාව හටගන්නේ. තණ්හාව හටගන්නේ ප්‍රේ රූප සාත රූප නැත්තම්. පැටේනවනේ. හරි. එතකොට මෙන්න මේමයි දැන් අපි අනිසම කර්මස්සන කැදෙනවා විපාක ලෝකයක් තියෙනවා. ඔය විපාක ලෝකේ පඨවි ආපෝ තේජෝ ආවි තියෙනවා. දැන් රහතන් වහන්සේලා ඉද විපාක ලෝකෙන දෙනව අමගිඩිය. ඉදිලා නැහැ. දැන් කොහොමද මොකද ගන්න? ඔබමල බලයි ඉන්නේ. පදිවසක් ඕනේ නැන්නේ කොහොමද? ඔබල වලමගි එබෙන්නේ නැහැ. හරි කලු කඩියක් වගේ. දැන් මොකද තේරෙන්නේ? අමගිඩිය මොකද බැලුවේ? ඒබල ඔබල මොකද? පඨවි ගති වැඩි මේ කන්න ජීිනේන මදි. දවස් දෙකක් තිර බලන අන්න අන්න පඨවි ගති අඩු වුණා ටික. හැබෙන ගති වැඩි වුණා. පටන් ගති කියලා කියන්නේ ශරීරයේ හරහම යනවා මේ අහු වෙන ගති. පටවි. දැන් මේක තමයි බාහිර පටන් ගති. දැන් මේක පටන් ගන්නේ මානසික තියෙනවා. මානසික පටන් ගති වෙන්නේ මතක් තියෙනවා. ඝන ගති. රළු බාහිර. ඒක. මේ පටන් ගති මැලුව අහු වෙන්නේ. මේ වගේ පටවි ගති. සතර මහා භූතයන්ගේ මූලික පටවි. ආපෝගෙන වැගිරෙන ගති. තේජෝ කියලා කියන්නේ උෂ්ණීත ගති. වායුගෙන වායු මේ ගතිය. එතන මේ පඨවි ආපෝ තේජෝ වායු ගති අයින් කරන්න පුළුවන්. දැන් රහතන් වහන්සේට පට කළු ගලෙන් යවුවොත් රෙදෙනවනේ. ඒ පඨවි අයින් කරන්න බෑ. මොකද අයින් කරන්නේ? පඨවි කියන තියෙන චන්ද රාගය. දැන් අපි හිතමු දැන් අයිස්ක්‍රීම් එකක් දුන්නා මේ හොඳටම දිය වෙනවා.
ගෙදර මහත්තයර පට අයිස්කීම කදන හොඳර දීවිලා දැමක මොකද ගැන මේ කන්නපුරද බලක් දීවිලාන්නේ ආනද අද මොකද මෙයට මදි නති පටවිනෑ තදගතිය මදී දැන් ඉටව ආයක පැත්තක තියෙන හොඳර අය තිී තියක් ගල් බෙද දැන් කාර දැබ පට විදි ගති අර පටවිකන්න නෑ නක අයිස්කීම කර දිය කලා කටේ දාත්ම දීවිචකද ලේසින් දකතාව දියකර ටන දීවිච ර තුක අරක ගත්තති පටයක් එහෙම දීවිතින් ගන්න බෑ දැබේ ලෝකී තින් හැමදේකම පංචකා මාශවාද වෙන පට ්‍යාපතය යෝවාය එම තොර ගන්න බෑ ඇතේකක් දෙන හොදරම නිමිල ඇල්ල තුරයිලා දුන්න ගමකද ඒරා වලී ඇයි ට තේරද දක මීල නොතර දැමකද මීලන්න තේජෝමතිලා තේජෝ කන්න පුළුවන් ඔවට තේක දුන්නට මේ ගුරහරගල මොකද ගුර ඒකම කියන මකයි බිම ගන්නවායි සරයා පුරුද්දක් කරන් දීන නේ මට අර ආශවාද කරතයක් කරන්න ඒ තේජෝ ආශවාදයක් කරන්න තැබුණා සිදුරේ තියෙන ඔබගේ මුණු සෝ නැත්තම් මම මැරෙනවා ඇවත සිින්දුවට පත් දෙක ඔවුසෝ ගන්න එක හිතත් දාගතහන්න ඇවත්ම කමන්න ඇද හිතේ දා ගතර පොඩ්ඩක් කියන ඒක හරියන්න මේවතම ආශවාධයනක දේවල තාපය ආශවාධ්‍යයනකයි එ තාපිනිවයින් කරන්න ඔකරග ඒ චන්දරාව චන්දරාව අපි ඒ තාපයක් බලාපුත්ය තවද පින්වතිගේ තාපය සතාපමාව සිදුලීති නොටන මුළු සිදුවෝ ඇති ඔතමල යන එක සාහිත්‍යම තිය ගලපන්න ඔොලො බුක්ති විදීන්න එක බුදු හම තම්පුණ විරුද්ධන තමයි සාහිත්‍යය ආශ්වාදී ආදීව නිසන්නය කරලගෙන ආශ්වාද විදිනකම විසර ගන්නවා සාහිත්‍යයි රසාස්වාදී වි රස ආස්වාද විනි විස ගන්නන්න ර දේශිරොඩා හොද දේශිරොඩා හොද රාගීන පොඩ ගීන්නකම සනි පිරිින් පුළුවන්ගන්න ඒවත් කමක්නයකද අතර මේ ගෙදක විදර විදිර එ වායෝගතිය වායෝගති යම් අපි මේකට මොහර ගොඩු අර සල්ප ගන්නකාම වාය දූෂිත වෙලා දැමකේ කත්තය මැනවෙන යන්න ගැනේ දැබිත්තර ඇපුණු කළ ගහල්ති තර පහට කදස් කාණමෙන් වාය දූෂණය වෙලා හොඳර බාන අපි හැමදිස්සම පටවි ආපෝ තේජය වායතම ආශවාදර භුක්ති විදන්නේ ඇටන්වන් දැන් ඕව ගැන තමයි අපි සාහිත්‍යය ලියන්නේ හැමතරම පංචකාම ආශ්වාදය ගැන පටවි ආපෝ තේජෝයි තියෙනවා මේම අඩු වැඩි ස්වභාවය මත තමයි මේ එක එක ආශ්වාදිනත් ඒවා සපෝටිව් වෙනවා ඉතින් ඒවත් වෙන දැන් සමහරේ දැන් සමහර කට්ටිය අමු හොඳට ඉදිර ගන්න කැමති සමහර කට්ටිය යන්තම් පැහැනෝ විතර ගන්න ඉදිරියත් හරියන්නේ නැහැ කට්ටියට දැන් දෙන්නේ මොකද හරි කියලා එක එක දික්ටි හරිද ඔය කනබුණ දේවල් හැම එකම තියෙන ඔය වගේ ආහාර වල කනබුණ ඒවල් හැම භුක්ති විදීම ඇහැ කන දිවනා ශරීර වල ඔක්කොම තියෙන ඒ භුක්ති ඕනම දෙයක් ගන්න ඒ ඕනම උදාහරණයක් කියන්න ඒ උදාහරණේ ඔය පටවි ආපෝ තේජෝ වායය තමයි භුක්ති විදීම අපි පටවි එක ඇත ආපෝ එක ඇත තේජෝ එක ඇත වායුවේ ඇත කියලා හිතාගෙන ඒකේ ආශාද ගන්න හදනවා ආශාද හදලා කොහොමද ඒ වාකෙරේ අවිද්‍යාපත්‍ය සංඛාරය පටිසෝපන්නේ හටගන්න පටිසෝපදෝ තියෙන්නේ පටිසෝපය තමයි හිතේ කිල සඳන යාන්ත්‍රණය දැන් මේ හිතේ වැරද්දක් දෙවි තියෙන්නේ ඔන්න මේක පටලවාගෙන මේක පටලවාගත්ත කෙරෙම ලොකු ආබාධයක් පැටලලා මොකද මේ හිත තමයි අපිට මේ ගේම දෙන්න තියාගෙන හිත තමයි මේ ආබාධය මේ කුණු හිතක් තියෙනවා හිත තමයි අපිට මේ ගන්න ඒක ඇත්තන්න කුණු හිත එහෙම තියෙනවද කුණු හිත නැහැ හිත පිරිසිදුයි කුණු මොනවාද කෙලස් කෙලස් සම අවිද්‍යාපත්‍ය සංකාර තමයි කුණු ගොඩ ගන්න පැටේනවනේ වරදවා ගන්න බෑ එහෙමත් ඒවා කුණු හිතක් තියෙනවද ගත්තොත් ඒවා හිත කුණු ජරාව කල් ගත්තොත් ඒව හිත නැති කරවන්න ඕන නැහැ ඒතර හිත නැති කරවන්න බෑ ඒතර මොකද වෙන්නේ අසංඥ භාවනාව දෙන ගන්න හිත දිහා බලන්නේ හිතේ තියෙන ප්‍රශ්නයක් ගත්තොත් ඒව හිත නැති කරලා තමයි නිවන් දකින්න ඒතර අසංඥ භාවනාව වෙන්නවා බුද්ධ සාධනේ වඩන්නේ මේ පඟු භාවනාව ඒ හේතුව කල්ප ගානක් අසංඥ මුනි භාවනා කරලා ඒවා තරවුල ඉන්න වෙනවා මනක් ගන්න මොකක් කරගෙන හම්බෙන්නේ අදිනවන අරූප භාවනා රූපාවචර භාවනා වලදී මේකට පොඩ යන පුළුවන් අසංඥ භාවනා වලදී ඒ කියන්නේ අසංඥ භාවනා හැමදෙසම ගන්න හිත තමයි අපිට අපේ ඔක්කොම ගේම දෙන්නේ
හිත කියන දේවල මේ කෙලස් කියන දේ. කෙලස් එක අඳු වෙනවා හිතත් එක අඳු වෙන්නේ නැහැ. හිත ප්‍රබාසයි. ප්‍රබාසයි කියලා ගන්න දෙයක් නැහැ. ඒක මතයි කෙලස් දෙන්නේ. මෙන්න මේක තෝරගත්තේ නැත්නම් අපි හිත නතර කර හිතාවේ දුක දෙන්නේ කියලා හිතින් මිදෙන හදනවා. හිතින් මිදෙන්නේවා කෙලස් වලින් මිදෙන්නේ. මේ හොඳට මතක තියාගන්න මේ හරිය පොයින්ට් එක අල්ලගන්න. රාග දේශමයි මිදෙනවා. හැබැයි හිතින් එහෙම මිදෙන්නේ නැහැ. එහෙම බණක් ඇහුවා ඒක වැරදිව තෝරගන්න. ඉතින් මුදුවත් එම සම්පූර්ණම අගාධයකට වැටෙනවා ගන්නවා. ඉතින් ටික දවසක් ඉන්න මේ වගේ වන්න කටේ බලන් ඉන්න ටිකක් කළා මම දැන් ආබෝ පිසෝනේ. ඇයි හිතනවත් නැදනවා. ඒක එයාලා ගන්න හිත නවත්ත ගන්න තමයි තියෙන්නේ කොහොමද කියලා සංඥා ගන්න තියෙන්නේ. රාගදේශමය සංඥාදක පටලවා ගන්නවා. එතෙන් මේ දැන් මේ මේ මිස් නෝන කෙනෙක්. මෙයා නෝන කෙනෙක්. මෙයා නෝන මෙයා මහත්තේ ඒ සංඥා තියෙන පැ. දැන් ටික දවසක් කියලා මම දන්නේ මහත්තයත් එක්ක නෝනත් එක්ක මොකක් හරි ඊට පස්සේ ආගියද මතක නැහැ උනේ නැහැ මොකක් හදත්ත නැහැ. වැසිකිලි ගියාම හොද ගන්න මතක නැහැ. ආඥානේ. දැන් කෑවද කියලා මතක නැහැ. ඇටික ගහගෙන රෙදියන්නේද මතකත් නැහැ. කොහොම මහා ලොකු සංඥා අයින් කරනවා. එහෙම භාවනාවක් තියෙනවා. ඒකෙද ගන්න ප්‍රධාන එක තමයි හිත තමයි අපි මේ ආබාධය පටලවන්නේ. හිත නැති කරගත්තම හරි. ඇටේවන කෙලස් කියලා දැනලා කෙලස් හැදෙන්නේ කොහොමද කියලා හිතේ නිරෝධන මාර්ග වල ඒකෙ නිදහස ගන්න වෙන එක නිදහස ගන්න වැඩි කෙරෙන්නේ නැහැ. අදිනවනේ සීල සූත්‍රය සරින් තාවර කියනවා පංච උපාදානස්කන්ධය අනිච්ච දුක්ඛ අනත දෙකනම් සෝතාපන්නයි සකුදාගාමී පදකින් ඒ දෙක අනාගාමී ඒත් ඒක මොකද කියන්නේ පංච උපාදානස්කන්ධේ පංචස්කන්ධින් කියන්නේ විපාකටික බල හරියන්නේ ඒකත් කරන් දුන්නා ඊළඟ මහ ලොකු ආමාදයක් පටවනවා මේ හිත ඉදිරිය කෙලෙසක් නිරෝධනවා කියලා ඇත්තට අපිට මේ නිවන් නැතු ඉන්නේ ඇයි හිත හිතේ දින හිතන විදිහ වෙනදක් නිසා හිත අවිද්‍යා පත්‍ය සංකාර හිත නිසා කිනසිතා නුවණක් නැතුව තියෙනවා. එතකොට කරන වැඩක් නිසා නෙමෙයි. ඇයි හිතේ ලෝකෙම ක්‍රියාත්මක වෙන්නේ? දැන් ගහන්න හිතනවා. දැන් ගහන්න හිතුවේ නැත්තම් ගහන්නේ නැහැ. ගහන්නේ කියන්නේ පස්සේ මොකද ගහන්න? හිතන අනුමත බල ලියා ගන්නවා. පංච උපාදාන සංගයන විනාශ කරන පංචස්කන්ධ විනාශ කරන බුද්ධ සාධන ඉස්සර ගන්න නැහැ. එතකොට අවිද්‍යාව කියන එක කොහොමද ගහට ගන්න? අන්න මෙන්න මේක තමයි අවිද්‍යාව කියන්නේ වා අර අනාගත අනාගතයේ ඉඳලා අපි දිගට අරන් යන අවිද්‍යාව කියනෝ නෙමෙයිද අවිද්‍යාව කියන්නේ මේ මොහොත කටකරන දලු තෙපොල් ෆෝන් එක ගැන තාම ආවිලා පාකට එකට එන්න දැන් පිළිදෙන දැන් ඉඳලා ඒ බුන අවිද්‍යාව අන්න ආප දැකලා පටන් ගන්නවා අඩේ එක ගත්තා අයියෝ මේ බොඩ පරණයි රටේවන අලුත් අලුත් තෝෂණයක් අගිනු දෙහිවත් දැකලත් නැහැ කවදාවත් මම අත්දැකලා නැහැ වචින්ද නැහැ අන්නේ අය පදේ අහපුවා මොකද එන්නේ ආන අවිද්‍යාව නැගෙන ගන්න අවිද්‍යාව නැගෙන කරපද ඒක පරිහරණය වෙනද ඒක ආශාවදයට අලුත් ආහන සීරිස් එනවා එක එක වෙනවා ඒ මොකක් හරි එකට අන්න ඒ මොහොතේ හට ගන්න දැන් හැමදාම කියලා දැන් අපිට කොහරි ගමනක් කරන්න හොඳ රසර කෑම කඩේ ගිහින් දැන් වෙනකට මේ මොනක් කඩයක් නැති මේක තමයි හොඳ ඒක. දැන් පොඩ්ඩක් දාගත්ත වැඩි. දැන් ඊළඟ දවසේ අපට යනවා මෙතන. යනකොටම ආන්න කඩේ දැක්ක දැයි යන්න කලින් කටේ කියලා උනලා ඔක්කොටි ගන්න අදලා දෙන්න කියලා යන්නේ. දැන් බැලුවා මොනින ඕඩර් කරලා හරි දා කවෝ ඕඩර් කරා බලු බලු උන කන්න බැහැ. අයියෝ. දැන් අන්න ඒ කලින් තිබිච්ච අවිද්‍යාව මොකද උනේ? මාරුණා. ඉසෙල්ලා අවිද්‍යාව පච රාග සංකාරයක් කරනවා. දැන් මොකද උනේ? අර බිය සංකාර මාරුණා. එතන ඉන්නේ සංකාට අයිති අවිද්‍යාව කොහේ කොහොමද හටගත්තේ? ඒ මොකද හටගත්තේ? අනේ මොකද හටගත්තේ? කලින් ඉඳලා කරා කියන්නේ. අවිද්‍යාව ඒ මොහොතේ හටගන්නවා යන්නේ. එහෙනම් ඒ මොහොතේ හටගන්න එකක් නම් ඒ මොහොතේ ඒක නිරෝධ කරගත හැකිද බැරිද? අන්න පුළුවන් වෙන්න ඕන. ඒක සා තමයි මේ මොහොතේ කර්ම කරනවල වලන අවිද්‍යාව දුරු කළ රා දේශී දුරු කරගත්ත රාගේ මොහොතේ හටගන්නේ එන්නේ මොකද? මේ මොහොතද? තමන් සත්‍යයට අතීතයක් කියලා කිව්ව අනාගතේ ආවෙන්නේ තියෙන මොකද
පච්චුපාදවට මේ නියෝත දැන් අපි මේ උදේ 9 ඉඳලා දැන් පටන් ගත්ත පැය භාගයක් විතරක් හතරක් ගියා මේ IT වැඩේ බැරුණා ඒක තමයි අපි හිතියා ඒ මොහොත ඊට පස්සේ පටන් ගත්ත දැන් මේ මොහොතන් ගිහින් ගිහින් යනවා අන්න මේ මොහොත මේ ජීවත් වෙන මේ මොහොත විතරයි සත්‍යයට පවතින දැන් කෙලින් හටගන්න බලමු මොකද මේ මොහොත දැන් හිත තියෙනක හිත තියෙනක වර්තමානයේ තියෙන අනාගතයේ අතීතයේ හිත වර්තමාන මොහොතේ තියාගන්න මයින්ඩ්ෆුල්නස් කියලා මයින්ඩ්ෆුල්නස් වලට දඟලන්න ඕන. හොලද? ඒ මටමචියක් නේ අප්පා. දැන් අනාගතේ හිතක් තියෙනවා කාටද? මේ මොන ලෝකෙම සුද්ධ එහෙමද මයින්ඩ්ෆුල්නස් කියලා? ඒ වර්තමාන මොහොතේ තියාගන්න නගනවා. හිත තියෙන වර්ත ඒක තියෙන්නේ ඒක තමාර වෙනක් නැහැ. හිත තියෙන වර්තමාන විතරයි. අනාගතේ ගැන දැන් හිතනවා. අතීතේ දැන් හිතනවා හිත තියෙන මේ මොහොත විතරයි. අතීතේ දැන් අපිට ඔබ උදාර පුන හෙට ඉන්න පුළුවන්. එහෙම තමයි නේද? හිත ගැන දැන් හිතන්න පුළුවන්. අනාගතය පිළිච්චෙන ගැන බුදුහාමුදුරුවෝ අනාගත වාක්‍යයක් කියනවා. අනාගත වාක්‍ය හිත දැන්. අනාගත ඉන්නක මම අනාගතේ ඉන්න දෙක දැන් කියනවා. දැන් හිත. එහෙනම් මේ මොහොත කරන්නේ සත්‍ය ජීවිතය. සත්‍ය කියන්නේ මේ මොහොතක තියෙන මේ ව්‍යායාම මාත්‍යම් මේ රාග දේශ මොහයක ව්‍යායාම මාත්‍යම් නම. සත්‍යත්තේ රාගදීව නම පැටේවනේ ඉතින් මෙන්න මේක හරහා තමයි මේ පටවි ආපෝ තේජෝ වායම හරහා ඒවා පිළිබඳව අවිද්‍යාවට මොන මොහොත හරකට මේ මොහොත අරමුණේ නවත්තන්න බෑ බුදු වෙලක් තියෙනවා ආරම්භලකින් නවත්තන්න බෑ ආරම්භනේ කැලි දෙකක් තියෙනවා එකක් තමයි විපාක ආරම්භ. අනිත් එක මොකද? රාග දේශම ආරම්භ. ආරම්භ මන කියන වචනේ තමයි ආබුදේ රමණය කරා. ආරම්මන. මනනේ මනේ කියන්නේ ආරම්මන. තපුතුමා කතා කරන මගේ මනස ආරම්මන. අතනවත මෙතන ආරම්මන. ආබුදේ රමණය කරන. මොකද අහන් ඉන්න බෑ. බුදුවා කියන කණෙන් ආරම්මන. අතිස්සමත ඇහෙන් ආරම්මන අධිපති වුණා. මම දැනගත්ත ආවේ ඔබතුමා කතා කරන කණෙන් ආවේද මොකද කියලා. ආරම්මන කියන ආබුදේ රමණය කරා. ආරම්මන කියන එක තේරුම. එක කැල් දෙකක් තියෙනවා. එකක් තමයි පාකාරම. නෑ ඔබතුම අතරේ එවුණා මට එවුණා උත්තරේ දුන්නා. තව එකක් තියෙනවා රාගදේශ මොහ ආරම්මන තියෙනවානේ. රාගදේශ මොහ ආරම්මන තියෙනවා. ඒ ඉන ආරම්මනෙත් එක රාගයෙන් බඳනවා, දේශයෙන් බඳනවා, මොහෙන් බඳිනවා. අනේ රාගදේශ මොහ ආරම්මනේ රාගදේශයෙන් බැඳීම වත්තනවා. හිතේවනේ? දැන් බුද්ධහාරගෙන අහතරනවා අනාරම්මනේ කියන්නේ. ආරම්භණය කියන ද ආරම්භණය තවුරු ගන්නෑ මොන ආරම්භද කියන්නේ සාග්දේශම ආරම්භණය පැටේනවනේ සංඥා නැහැ විඥාන නැහැ මොන විඥාන නැද්ද අභි විඥාන විපාක විඥාන නැත්තේ නැහැ ඒක පැහැදිලි මේ දෙක දෙකක් කඩන තෝරගන්න විපාකයි අභි සංකාරයි එක වගේ එකම නමින් දෙන එකක් තියෙනවා දැන් සාමාන්‍ය බුද්ධ සාධක කතා කරන ගොඩාක් කරාට අර අභි සංකාර කියන අභි කියන වචනේ අයින් කරලා දාන්න ලෝකෙටම කතා කරන කොට දීර්ඝ විසර දිනවනවා දීර්ඝ විසර විසරන දෙනවා විසරට දින ඊට පස්සේ ඒකට කියන අභිසංකාරයට කියන ආයේ කෙටියෙන් කතා කරන සංකාරණය කියනවා සංකාර නිරෝධ කරන දැන් සංකාර නිරෝධ කරන කිව්වා අපි දැනගන්න මොන සංකාර නිරෝධ කරන්න පුළුවා ඒක ඥානය අදරන්නේ දැන් රූප නිරෝධ කරන රූප නිති ගන්න මේ රූපක නාගේ මැද තුයි විඥාන සංඥා නිති කරන්න විපාක සංඥා නෙවෙයි රාග සංඥා දේ සංඥා මෝහ සංඥා නිති කරන්න පරිණාම ඇලීම සංඥා විතීම සංඥා ඒ වගේ දේවල්. ඉතින් ඒ වගේ දැන් අර මේ කියන වචනේ අන්න ඒක දෙපැත්තක් තියෙනවා. ආරම්භණෙත් ගන්න බෑ. ආපුදේත් එක රාගදේහ රමණය නවත්තන්න පුළුවන්. දැන් බුදුවිලා මේ කල්පෙලනවා මේ කට්ටි කඩයි යනවා මේ වල බරහන ආරම්භන ආපුදේ ඒව තිබුණා. ආරම්භණෙත් කරනවා නැති කරන්නේ පරිණාමයෙන් පස්සේ නැති වෙයි. නැත්තම් නිරෝධව සම්බන්ධ රාතල් වහන්සේට රාතුවර පස්සේ කියන්නේ මෙලෝ වශයෙන් සිවුරු ආරම්භ නිරෝධ නිරෝධ සම්පත්තිය. නිරෝධ සම්පත් සමුදිනම් මේ ලෝකෙම ඉවරයි. ලෝකෙම දිහසුනා. ඒ වලට රූපත් නැහැ, වේදනාවක් නැහැ, සංඥාවක් නැහැ, සංකාරද විඤ්ඤාණය මොකක්වත් නැහැ. නිරෝධ සම්පත්තිය. ඒ නැති මොකද කියන්නේ ආරම්භතිය. හොඳයි එහෙනම් පටවි ආපෝ තේජෝ වායය තමයි ආකාශ විඤ්ඤාණයක තියක් නොදෙන්න පුළුවන් සමහර ඒක ඉතින් අර අධ්‍යක්ීමක් තියෙන ආකාශ ධාතුවේ විඤ්ඤාණ ධාතුවේ පිළිබඳව එහෙම දාක් දෙහිපුත් තියෙනවා ඒක ඉතින් අර අධ්‍යක්ීම තියෙන කට්ටියගෙන් දැන්න ගන්න
නැත්නම් අරූපක් දෙකීම ආවට පස්සේ හිතගන්නේ ආයමත් එකක් තියෙනවනේ නැහැ කියලා. ඔක දින ආකාශ ධාතුව කියන කද වෙනකොට විද්‍යාඥයෝ කොහොමද දන්නව මේ විශ්ව පුරාම ඊත කියලා සංසුප්ත වෙච්ච කියන්නේ ලික්විඩ් එකක් වගේ ද්‍රව වගේ එකක් තියෙන මේ විශ්ව පුරාම ඊත කියලා. ඉතින් ඒක තමයි ආකාශ ධාතු කියන්නේ විඤ්ඤාණ ධාතු කියලා කතා කරන්න බෑ විඤ්ඤාණ කියලා. අපි මනස ක්‍රියාත්මක අනේ විඤ්ඤාණ ධාතු කියලා දැන් මනස ක්‍රියාත්මක සියුම් තලේ. ඉතින් තමයි වන්නේ පයි පට ව්‍යාපෝ තේජෝ වාය තමයි ඉදින් ගන්න යෙති මේ ආශ්වාදෙට ගන්න. හැමතිසේ. දැන් බත් කන්න ගියාම පිටන බත් එක හොතරම් බෙරි වෙනවා. කැඳවා වෙනවා වතුර වැඩි වෙනවා. දැන් මොකද බත් එබෙන් දුන්නම කොහෙද? ආඩුව දෙදෙන. ඇයි හේතුව? පටවි මදීන. පටින ආපෝ පැතර ගිලවා බත් එක. තව එකක් නම වතුර මදීලා ඇටුණා ගන්න ඇට ඇට හැපිලා. දැන් මොකද? පාත්‍රෙම බත් ඇඟල බෙදුන දැන් මොකද? බත් ඇට ඇට හැර හැපිලා. දැන් ඔය මොකද තියෙන්නේ? පටන් ගති වැඩි වෙනවා. දැන් ඒක අනු වෙන වශයෙන්. හරියට බත් ගන්නට බෙදුනම අන්න අන්න පටවි ආපෝ අතර වල ගන්නට එක තුනලා තියෙනවා. අදිනවා දැන් මේකෙන් දැන් එළවලුවක් තම මාළු තමයි මාළුට ඕන මේව ගන්නේ ඔක්කොම දිය වෙලා ගෙන මතු මා පොද්දර දිය වෙලා ගියා මාළුට ඔක්කොම දැන් මහතෙරු ටිකක් බෙදලා දෙනවා මාළු පොද්දක් ඉපාර එහෙම කියන්නේ මේ කෑලි නැද්ද මේ දැන් කෑලි කන්න බෑ කාටවත් මාළු කෑලි කපලා වරෙම කෑලි අර උඩු කරලා තමයි කන්නේ මේ වුණ කෑලි උමු ඒ මාළු කෑල්ල කන්න කනකොට තමයි ඒක තේරෙන්නේ දැන් ඒක ආශාවක් තියෙනවා දැන් පොද්දක් වුණොත් එහෙම දැන් විතරම දැන් මොකද්ද මේ පටවි ගැති අල්ලා ආපෝ වදියේ වැඩි වුණා. පැහැදිලිවන්නේ. ඒක එළවෙන්නේ නින්න ගිහිලා. නිමිච්ච සීතල එකක් දුන්නා. මයික්‍රෝවේව් දාලා අත්තල දෙන්නවා. හොඳට කල්පනා කර බලන්න හීට් කෙනෙක් අහන්න බෑ. තාපය කන්න පුළුවන්. තාපය කන්න බෑ. හැබැයි හීට් සීතල ඒත් හිතරම ආවා. තාපය කන්න බෑ හීදල හිතරම ආවා. දැන් කොහොමද මේ දැන් මට ඒක ප්‍රශ්නයක් නෑ. දැන් තුමන හැමදාම මම මයික්‍රෝවේව් දාන්න ඕන තියෙන ඕන සීතල ඕන එකක් ඉතින් දැන් මං අහන්නේ අයිස් ක්‍රීම් ගන්න උණු කරනද? දැන් අයිස් ක්‍රීම් එක රත් වෙනවා දැන් මොකද මාත්‍යද? ඊට පස්සේ ගන්න ඕන කරන්නේ. මේක නිවල දුන්නොත් ඒ තරම්වා. දෙක දෙතර සීතලයි උෂ්ණයි දෙකම කනවා දැන් මේ දෙල්ල. අපි හිතන ඉන්නවා මෙයා මේ අයිස් ක්‍රීම් එක සීතලව තියෙනවා. අයිස් ක්‍රීම් රත් කරනවා මේක හරියන්නේ. ඒතර රසන කන්නත් බෑ. ඉතින් අපි හිතන්නේ මේ අක් නම් කැමති සීතල නම් කැමති මුදේ ඉන්න අන්න බැරි වෙන්නේ මේවත් දෙකම නැහැ. දැන් එක කොහෙන්ද ගත්තේ මේ ගෑන? පුංචි කාලේ නම් පෙරල ගල්ල බල අම්මල ගාතන වගතක තියෙනවා. ඒක පුරුදු කරන්න. පුරුද්ද. පුරුද්ද කියලා තියෙනවා. දැන් අපි හිතමු පුංචි කාලේ ඉඳලම අපිට දුන්නේ අයිස්ක්‍රීම් දුන්නේ රත්තරන්. තේ දුන්නේ නිමල හොඳටම. දැන් මොකෝ වෙන්නේ? අපි ඒක ඉඳලා ඒක ඇත්තටම හිතාගන්න. එතරම් අයවත් එක බැඳෙන්නේ නැහැ. මේකේ ඉන්දිරු තියෙනවා. දැන් ඔන්නෝගේ පොරුදු තියෙනවානේ. පොඩි කෙලස්. කොහ කඩන්න. සීතල තේනක් බීලා බලන්න. මේ නිවන් දකින්නම කරන්න ඕනේ. ඇයි හිතුවේ? අපිට කෙලස්සියෝ දන්නේ නැහැ. පැහැදෙනවද? දැන් මේ කෙලස නැගින්නම කකුලනවා. කෙලස් නැගින්නේ අරමුණ නැතුව. අර පිටුපයින් අරමුණ. අරමුණ නැතුව කෙලස වෙනවද? එහෙම නැගින්න හේතුවක් නැහැ. නැත්නම් මනසින් හරියන්නේ නැවද? එහෙනම් බිනු කලින් මේ පංචේන්ද්‍රික අරමුණ වෙනවා අරමුණ නැතුව කෙනෙක් ප්‍රාණ ගන්න බෑ. ඒතර ඔය අපිට මේ මේ ගහේ තියෙන මේ පොලිටිකල් වගේ මේ පොලේ පටවිදිකයක් කියනවා කියලා. තමේ මේ පොලේ දර පරිවි අඩු අඩු වුණොත් මේ පොලේ මෙහෙම තියෙනවා මම කඩා වැටෙනවා නේද? මේ පොලේ තියෙන මේ මේ පොලේ මේ කිලින් තියෙන මොකද පටක ගැති නිසා පටක නැත්නම් මේ හැගේ නෙමෙයි තියෙන්නේ. දැන් වල ගස් කොළක් දැන් ගස්වල මුලින්ම පොලේ කරනවා හොඳයි පොලේ මෙහෙම වැටලා තියෙන්නේ. පොඩි ගඩනකට මේ උඩට උඩට ඇවිල්ලා අයි වෙන්නේ. ඒත් මේවා තියෙන පටක ගැතියක් තියෙනවානේ. දැන් මේක පටක ගැති නැත්තම් අපේ ගහකින් වැඩකුත් නැහැ නැත්තම්. දැන් මේ කිනේ මාර්ගන අපිට අපේ අපි මේ ආශාවද බඳ මේ පරිහරණය ගන්න බෑ. අපි ඇහි රූපයෙන් පේනක පව දැන් අපි තමයි උදේ අපි දැන් උදේ රැයට ගෙදර තියලා උදේ වෙන මේ ඔක්කොම අඩා වෙන්න මේ ඔක්කොම පල්ලෙහාට අඩා වෙන්න මේ අඩේ මේ ඔක්කොම පරකට අදින්න.
දැන් මේ පරවලාගේකට මොකක්ද උනේ? ඒකද පටන් ගත්තේ අර අදුවලා මේ හතර වඩා. ආපු උපති වැඩි වුණා. ආපු ඇගිල්ල ගතිය, නැවල ගතිය. හදේනවනේ. දැන් මේක මෙහෙම දැන් මේ පරහේ තියෙන ගුණ පෙරක් මේ ප්‍රදේශී. දැන් සමහර ඒ ගස් කොළන් ආසිට තේජෝ ගතිය වල ගිනි ගන්න. ඒ ගස්සින් නැත්තම් ගිනි ගන්න නෑ. ගස් නිසා ගිනි ගන්නවා වාට. තේජෝ ගතිය. දැන් මේ ගස් වායු ගතිය සුද්ධ කරනවානේ. නැග ඉන්ඩෝ ප්ලාන්ට් කියන ද ඉන්ඩෝ ප්ලාන්ට් සමහර ඉන්ඩෝ ප්ලාන්ට් හොඳේම තියෙනවා. ඒ වෙලට තමයි දැන් රෑ දාගත්තාම ප්ලාන්ට් එක තියාගෙන ප්ලාන්ට් එක ඔක්සිජන් දෙක ගන්න ඕකේ. දැකට දෙවෙනි සුන ඔක්සිජන්. તો වායු ගති මෙයා පරිහරණය කරනවා. ඒක කැමති රුමක් අපි තියෙන පුළුවන්. දැන් සමහර ඉන්ඩෝ එවයි කාබන් ඩයොක්සයිඩ් පිට කරනවා. සමහර ඔක්සිජන් පිට කරනවා. දැන් අපි දැන් ඉන්ඩෝ ප්ලාන්ට් කියන්නේ ඔක්සිජන් පිට කරන ඒවා. නිකන් ප්ලාන්ට් එකක් කරන කාබන් ඩයොක්සයිඩ් පිට කරන එක. તો වායු මේකට සම්බන්ධයි. දැන් හැමදේම ලෝකේ පටන් ගාවෝ තේජෝ වායු සම්බන්ධකිත ලෝකෙ හැදලා තියෙනවා. ආකාස විඤ්ඤාණ. ඔව් concept of කොහොමද විඤ්ඤාණ ධාතුවට. ඒක දැන් මේ ධාතු හයම ගන්න එකනේ සංකල්පයකට. concept of කොහොමද විඤ්ඤාණ ධාතු විඤ්ඤාණයක් නේද? ඒ විඤ්ඤාණයක් නැත්නම් ඒකම නැහැ. දැන් නිව්ටන් මොකක් කරුවා ගත්තා කියන මොකද විද්‍යාඥය පහ ගත්තා කියන්නේ ක සංකල්ප තියෙන ඔක මනසේ. විඤ්ඤාණ ධාතු එකයි තියෙන්නේ. ඒතර ඔය ධාතු හයේ පරිහරණයකින් හතේ හයේ පරිණතින් තොරව ලෝකයක් පවත්වන්න බෑ අපිට. ඒක විපාකමයි. ඒක අපිට වෙලා තියෙන මොකක්ද? අපි චන්දනාගෙන් බැලුවා. දැන් සංකල්ප හොයන්න කැමතිනේ. දැන් අදී සංකල්ප හොයන එක කරා ඇදිච්ච එක මානසික රෝගයක් තියෙන මොකද්ද? ඉන්ෆෝමිනියා. ඒ මොකද? 90% තියෙනක මම කියන්නේ. මොකද ඉන්ෆෝමිනියා කියන්නේ? ඈ උදේ තම කවුද කරන්නේ YouTube එක ගහන්නේ ඒක නෝ ගැටි මානසික මොකද කියන්නේ නම් ඉන්ෆෝමේෂන් තියෙනවා අර කුලේ කොහොද මේ කුලේ කොහොද අර කුණ කොහොද මේ කොහොද කෑම කියන්නේ කොහොද ඔන්න අපි අම්මා කියන්නේ මොකද තාත්තා කියන්නේ මොකද ඔබේ අම්මා කියනවාද වහරගාමු කියනවාද අර හාමුදුරුවෝ කියන්නේ මේ මොකද ඒ හොයනවා 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 අර මහත්තයා කොහොද ඒ නම් තුමරක් කියයිද මොකද කියන්නේ ඉන්ෆෝමේෂන් ඒ බලේ මොකද ඉන්ෆෝමේෂන් සියයට 90% මෑත කාලේ හැදිච්ච ප්‍රධාන රෝගයක්. තවදු පහක් වෙනවනම් මට ඔක සීළු සෑහෙන යන දෙඩුවක් වත් එනවා. ඒ කියන්නේ මේ යකිතන මෙහෙම වෙනවා. රෑන් දාන මෙහෙම වෙනවා. ඔව්. ඒ කියන්නේ මම දැක්කද ඒ මේකට ටයිප් කරනකොට මම හිතන කම්පියුටර් බෑ ඒක වෙන ගන්න. ඒ මල මේ නෝකා ටෙක්ස්ට් මැසේජ් එක. ඔය ඉච්චර මේක ටෙක්ස්ට් ටයිප් කරනවා. තේරෙනවද මේක නංග වෙන මනුස්සයෙක් නිකන් වෙන මානෙකට ගිහිල්ලා. ඒක මානසික රෝගයක් කියලා ගන්න ඉන්ෆෝමිනියා රෝගය. ඒක මෑත කාලේම නවත් දෙන්නේ. බල බල දවසේ පැය කීයක් පොවති කියනද? ඔය මොකද සෝෂල් මීඩියා. ඒක ඉන්ෆෝමිනියා. අර අපි මොකද්ද මේ රටේ මොකද්ද නරගාතේ වල අරගාතේ ඉන්ෆෝමිනියා කියනවාද රුසියාවට ගියාද අරින්න ගාතේ ලංකාවේ මොකද්ද මේ ආර්ථික කඩවද දැන් ඇමරිකාව බැංක් ක්‍රාෆ්ට් ළඟද කඩාවගෙන වැටෙනවද අරින්න ගාතේ මේ ඊළඟට මොකද්ද මේ මොනවද මේ සියා මාකටින් දැන් මොකද ලා තියෙන්නේ ලෝකේ තියෙන මොස් මොනවද මගේ යාළුවෝ මොකද උනේ වොන් තුහනයක් අරගෙනද ඒක වහන්න අපිට මොකද දෙමුත් දෙමුත් කන අරගෙන කොහොමද ගන්න කෑමකම් විතර මේ පොඩි එකාට මොකක් හරි වරක් ලෙඩක් හද ඕන එකක් අරගෙන Facebook දාන දැන් මුන් වැඩි මේක මනම නෙමෙයි ඉන්ෆෝමිනියා කියන ලොකු මානසික රෝගයක් ඒක මේ හැම එකටම ආබාධ වෙන එක තියෙනවා මේ තිල්ලා කන්නේ සාමාන්‍ය හරියෙවි එකක් තව ඉස්සරහට එන්න එකක් තියෙන එකකටම වඩා දරුණුම වෙන ගන්නේ ඒක දැන් මූලික දේවල් ටික හදාගෙන යනවා දැන්ට අධ්‍යයනය කර මොන පටන් ගන්න බ්‍රේන් නෙට් ගැන නිකන් ඉඳන් ගිහින් බලන්න වට්ස් බ්‍රේන් නෙට් කියලා ගන්න බලන්න ඒ කාරණා විතර හොඳ හොඳේ තියෙනවානේ මේ නිකන් ඉඳන් හිතුව කරනවා දැන් අද නම් ගිහලා මොකක් යන්න එපා වාර ගිහිල්ලා මොකක්ද බලන්න ගන්නේ දැන් නිකන් ඉන්නකොට ෆෝම් කර පුළුවන් ගන්න කට්ටි ඒ ගානට ඒක හැදීගෙන ඉනවා දැන් තව අවුරුදු 5 10 කයි අවුරුදු 10 ක රිසර්ච් ඇතුලේ මගේ හිතුවේ ටික මගේ හැඟීම් යමල කරා හැඟීම් හිතුවේ නේ ඒ හිතුවේ වල කමන්නේ ඒක රෝ ඩේටානේ මේ හැඟීම් යමල පුළුවන් ගන්නට අදිරවට බ්‍රේන් නෙට් කියන දිනුවක එක අධ්‍යයනය කරන්නත් තියෙන්නේ නැහැ නේද තියා සාමාන්‍ය පොඩක් විද්‍යාවේදීන කෙලවරක් මේ මෑත කාලේකට ඒවා තේවා ඔයලා තියන්නේ මිලිටරි කෝ යූස් කරනවා අර උදේ මරාගෙන යන්නේ ජාතිය ආලේ ඕකට හදන්න පුළුවන්
ආර්ටිෆිෂල් AI ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස් එක හදලා අරුමක මරණ මෙරියන් කොහොමද නිර්මාණය කරන්නේ අන්න ඒක ගන්න හදන්නවා. ඒකට හෙල්මට් එකක් බලන්න තාම හදලා හෙල්මට් එකක් විතරයි. ඒ හෙල්මට් එක දාගත්තොත් මිනිහා මරන්න යන රොබු එක වගේ. හැංගීම් වෙන්න පුළුවන්. ඒ ගන්න හැදලා. දැන් අරයා හිතේ මර ගන්න පුළුවන්. අපේ හෙල්මට් එක දාන්න ඕන. තාම ඒ ගන්න තියෙන්නේ. දැන් ඔය හෙල්මට් එක දාලා දුර ඉන්න ඉන්න පුළුවන් කියලා මම කොහොෙන්නේ. දැන් හෙල්මට් දාගන්න පෙ දාගත්තාම දෙන්න පුළුවන් හැංගීම් දෙන්න පුළුවන් හිතු විදෙන්න පුළුවන්. දැන් මම හරි වැඩක් කරන් ගිහලා දැන් ටිකක් අමාරුයි නැති වගේ. අමාරුයි. දැන් මොකද? කොන්ට්‍රෝල් රූම් එකට ගිහින් ගිහලා ස්විච් එක ගහුවාම අරුත නෑ නේද? තව පුළුවන් නම් මම හරි ගහනවා. බ්‍රේන් එකක් කම්පෙන් ඉස්සරහ කන්සෙප්ට් එකක් තිබුණා. ඒක දැන් හදලා ඉවරයි. දැන් යූස් කරන ලෝකේ. ඉතියා දැන් ඉස්සරහ ඒව තමයි මම දාමු කිව්ව ඉස්සරහ ඒව තමයි. තුම්බ මරනවා ඉස්සරහ ගන්න. ඒක ප්‍රැක්ටිකල් යූස් කරනවා. දැන් ටෙලිපති කියන්නේ දැන් මම මෙහෙ හිටිට දොර පුතුන තේකෝ. කොහොමද නවත්? ඒක උපකරණ තරම. දැන් ෆෝන් එකකට කතා කරන්න බෑ. දැන් හිතන එක ෆෝන් තරම් යන ගතු මෙයාට. ඒ හිතුවනේ යවන්න. හිතුවන ගමන හැංගීමෙම තියෙනකොට. හැංගීමෙම මොකද? හැංගීමවල. දැන් මොකද වෙන්නේ? නිවන් දැකලා නෙවෙයි නැත්තම් බේරෙන්න හම්බෙන්නේ නැහැ. දැක්කද? ඒ නිවන් දැකුණ නැති කියව බේරෙන්න හම්බෙන්නේ නැහැ හේතුව. හැංගීමක් යවුවාම ඒක ස්කිප් වෙන්න බැරි නාට. හැංගීම. හැංගීම නැත්නම් පාර කොටා ගන්නවා. සාදු දේශම හැංගීම අවසන් කරනවා. පටේවන තහිතුවිල්ලක් අඳුනා මේක අර රෝහිතුවිල්ල. ඉරියන් තම ෂේප් වෙන පුළුවන්. නිවන් දැකලා නැත්නම් අරකින් ගැලවෙන්න බල් බලෙකුට බෑ. ඒකපද තාක්ෂණයේ මඩගුහු එබ්ලාදනේ මේ පැත්තේ නිවන් මොකක්ද ඕපල්ලා තේ ඒක නෑ අන්තම් අර මොකක් ආවත් මේ නිරෝධ කරගොම ඒක එන්නේ විදියක්. අන්න එකට කියනවා ඒ බ්‍රේන් එකේ ගැලවෙන විදිය මොකද්ද? නාම රූප උපරුජ්ජති චතුර්ථ අධ්‍යාන සම්බන්ධිතම ගොයින්නේ ඔයක නාම රූපකටත් ඇක්සස් නැහැ. හිතේරවනේ නැත්තම් අපිට ඉස්සරහට යනවා ෆයර් වෝල් දාන්න තමයි ගව ගමනක් යන්න වෙන්නේ. මිනිසුන්ට ෆයර් වෝල් වල අරන් ගන්න එපා බේරෙන්න. ඉතින් ලෝකෙ ඉදිරිය පොන ෆයර් වෝල් එක මොකද්ද? හතරේ නැහැ නේද? ෆයර් වෝල් එක නැහැ. ධම්ම ගහන්න බැරි මොකද? ඉන්ටර්නෙට් එක මොන ධම්මයක්ද වදින්නේ? ඉතින් මම කියන්නේ පොඩ්ඩක් මාතෘකා පාළි කියු චුට්ටක් ගහ සර්ච් කරන්න. ඔය YouTube එකෙන් දව තිනවා ඔක්කොම බලන්න. අලුත්ම සයන්ස් මේ මෑත කාලේ ගොඩක් සයන්ස් වල ඒවා තියෙනවා. ඉතින් ඒවත් ඉතින් අනාගතේ ලොකු ප්‍රශ්න වෙනවා. තමයි දෙයක් පොඩ්ඩක් ඉතින්. ඔය වලද ඇතර කියන විඤ්ඤාණ ධාතුව. පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, පඨවි ආපෝ තේජෝ වායෝ. ආකාශ විඤ්ඤාණ මේ ධාතු තියෙන්නේ. ධාතු කියලා කියන්නේ මේ හැම එකකම තියෙන මූලික අවස්ථාව. දැන් ඕනම දෙයක මූලික අවස්ථාවක් තියෙනවානේ. දැන් විඤ්ඤාණ ධාතු කියන්නේ විඤ්ඤාණයක් නෙමෙයි. දැන් කණුගල් වැලි තියෙනවානේ. දැන් වැලි ටිකක් කරකලා සිමෙන්ති දාලා ඔක්කොම පල ප්ලාස්ටික් එකදුවත් එහෙම. දැන් වැලි කියන්නේ ඒක මූලික ධාතුව. හැබැයි ඉතුරු දාලා කොන්ක්‍රීට් දාලා සිමෙන්ති දාලා වතුර දාලා හැදුවම පේස්ට් එකක් හැදුවා වanne එක විඤ්ඤාණයක් වගේ. දැන් විඤ්ඤාණ ධාතුව වල තමයි විඤ්ඤාණ හටගන්නේ. තේරෙනවද? තේරෙනවද? ඔව්. දැන් අපි උදාහරණයක් ගත්තොත් අපි දැන් මහා ලී ගොඩක් තියෙනවා. ලී ගොඩ නේද මූලික ධාතු වලේ වගේ. ඒක ලී ගොඩේ මොකක්වත් යන්නේ එහෙම අමුතු විශේෂයක් නැහැ. ওই ලී ටික අරගෙන යතු ගහන හදන පුටුවක් හදනවා. මේසයක් හදනවා. අන්න මේසයක් හදන මේසෙ විඤ්ඤාණය වගේ. මේසෙ විඤ්ඤාණ පුටු විඤ්ඤාණයක් ඒකට. අරකින් තමයි හැදුවේ. ඒක මේ මේක තියෙන ලී මේ ලී ටික අරගෙන ඔක්කොම කලව ගන්නවා ගල්ලා ගොඩක් ගහුවොත් එන්න. ධාතු. මූලික අවස්ථාව පොරම ඒක. සම්බන්ධ දහන්නේ ද රූප පණවන්නේම පට ආපෝ තේජෝ වාය නිසා. ද පටවිය සතර මහා භූත නැත්නම් රූප පණවන්න බැහැ. ඒක කිලිම මේ සරි උත්තම දේශනා කරන මේ චුල්හති පදම සූත්‍රය. ත්‍රිවිධ සූත්‍රයක් තියෙනවා. ඒ රූප දැන් මට මේ මේ කෝපයක් රූපයක් තියෙන විතර.
මේක පණවන්න බෑ මේ පඨවි ආපෝ තේජෝ වායු තුනට. දැන් මේකේ පඨවි තියෙන ආපෝ තියෙන තේජෝ තියෙන වායු තියෙන ඔක්කොම තියෙන මේකද. පඨවි කියන්නේ ඇල්ලුවම වහිනවා. තේජෝ කියන්නේ මේක දැන් මෙහෙම අල්ල දැන් මේක මෙහෙම කරොත් එහෙම දන්න පොඩි ප්‍රමාණයක් මෙහෙම මෙහෙම මේ වෙනවා. ප්‍රමාණය අඩුයි. දැන් මේ රබර් පටි ගත්ත මේක ගත්තොත් එහෙම මේක මේ ආපෝ ගති වැඩි. මේ වැగిරෙන වැඩි එන හතර දිනවන්න පුළුවන්. දැන් වතු ටිකක් ගත්තොත් එහෙම වතු ටික උහුරකට කෝපේ හැඩි හිටිනු ගන්න පුළුවන්. හැබැයි ඒ කෝපේ හැදෙන්න ගන්නපු වතුර ටික හොඳට දාලා අයිස් කරන සීතල කරනවා. ජලයේ H2O තමයි. මේක කියුබ් එක වුණාට මොකද වෙන්නේ? ආපෝ ගතිය අල්ලා පටවි ගතිය වැඩි කරා. ඒත් පටවි කියන ආපෝ ගතිය අතර මේ ස්විච් කරන කවුද? තේජෝ. උෂ්ණ සීතලනේ. දැන් ජලයේ ජලයේ තාපය වැඩි, අයිස් කැටේ තාපය අඩුයි. හරිනවනේ. මේ ලෝකයේ තියෙන සෑම පදාර්ථයකටම වායු ගතියක් තියෙනවා. ඒක කොහොමද හොයාගන්නේ? ඕන මේකට සුවඳක් තියෙනවා. යකඩ කෑ යකඩ සුවඳ මතයි. යකඩ කෑ නකර ඉඹලවල්. සියුම් සුවඳක් තියෙන එක. ඒ යකඩ කියන වාෂ්පේන. වාෂ්පුණක සුවඳන්නේ ඕනම දෙයක් වාෂ්පේන. ඒක සියුම් වෙන්න පුළුවන්. සියුම් හෝ වාෂ්පේන. පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන. දැන් මේ ආකාශ විඥාන දෙක එකතුව එකින් ආකාශක ධාතුව තමයි දැන් අද දන්වල වන ප්ලාස්මා. ප්ලාස්ම ගැන අන්තිමවල ප්ලාස්ම ඉන්නද තියන්නේ ප්ලාස්ම ඉන්නවා මේටි විද්‍යාව දැනගන්න මේකට ප්ලාස්ම දැනගන්න පට ව්‍යාපෝ දැන් අයිස් කුලියක් තියෙනවා අයිස් කුලිය රත් කරනවා වතුර උනවා වතුර රත් කරන දැන් මොකද වාෂ් වෙනවා එයා එයා ස්ටේට් එයා හුලම් හුලම්ේ කරා තව අධික රත් කරනවා ඊට පස්සේ හැදෙනවා අන්නේ සියලු පදාර්ථ රත් කරාම ඊළඟ ස්ටේට් එකේ වෙනවා ඊට කියනවා ප්ලාස්මා. ඒ සිංහල වචනේ නැත්නම් මම දන්නේ ඊත ධාතු ඉදින් ඔය තියෙන්නේ. ඒ ප්ලාස්මනේ වැඩ කරන එන්ජින් හදලා තියෙනවා. අර ඔකට එන්ජින් ඔක රීප්ලේස් කරනවා දැන්. ප්ලාස්මා එන්ජින්. අය මේව ගැන හොයන්න මොකද ඇතර මේ 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 පටවියාපොතේජය මේ ටික දැනගන්න ඕන නම් මේව දන්නේ නැත්නම් මේ කිවට උලුට යන්නේ. නැත්නම් ආකාශ ධාතු වල වචනේ කියන්න බුණා වචනේ දැන් මොකද කියලා දන්නේ නැහැ. සියලු වායු තියෙනනේ වායු තව තව අධික වරක් කරාම මත ප්ලාස්ම වල කරනවා කියලා. ඒ කියන්නේ ඊත ධාතුව. ඒ ඊත වලින් මේ හැදෙන්නේ. විඥාන ධාතුවෙන් ඊත වලින් තමයි සතර මහා භූත හදලා දුන්නේ අපිට. දැන් සතර මහා භූත රත්නා රත්නාංගල උපරිමයට ගියලා යවහාර කරනට යන්නේ මොකටද? අර ඊත වල යන්න ඕනම සති මූල පදාර්ථ ගන්න එපයි. අර මූල ධාතුව විතර ඊත. ආකාශ ධාතුව. ඒකේ බයි ප්‍රොඩක්ට් තමයි පටන් යාපු දෙන්නේ වාය කියන්නේ. මොකද මේ මේ කර්මසක ගැඹුරුයි. මුළු විශ්වයම විස්තර වෙනවා. හැබැයි මේකේ තව පට ව්‍යාපෝදයේ කර්මතන විස්තර කරන මොකද ඒක ටිකක් ටෙක්නිකල්. පුරාතර සයන්ටිෆික් වගේ යන්නේ මතක්. දැන් ඇහැයි රූපයි චක්කු විඤ්ඤාණය කොහොමද තේරෙන එක? ඒකට මහා ලොකු නිකන් ඇහැකට විස්තර කරන්න නෑ. රූප ඇහැට පේන රූප තියෙන ඇහැ තියෙනවා චක්කු විඤ්ඤාණ තියෙනවා. ලෝක සම්මත මට්ටමින් ගත්තොත් ඒක ඇති. ඔතන අර කර්මස්ථානේ දැන් මොකද කර්මස්ථානේ ඒකත් කියන්නේ මොකද එහෙම විදර්ශනා කරන කට්ටිය ඉන්නවා මොකද මේ කර්මස්ථානේ තියෙන අමාරුම කර්මස්ථානේ පට ව්‍යාපදේජෝ ආකාශ විඤ්ඤාණ දාතනක ඒක නිකන් තේරෙන්නේ නැත්තම් කියන්න ඒ තේන කිනාට ඕන නිසා තමයි විස්තර කරන්නේ තම මහා ප්‍රශ්නකට තියෙනවා කර්මස්ථානේ ඇයි මේ වඩන්නේ කොහොමද ඒක වැඩි වෙන්නේ කියන තේරෙන්නේ හොඳයි ඒ කර්මාතර වඩද්දී මේකට දිරිය වඩන්නේ දෙඩි උත්සාහ කරන කොහොම හරි ගන්නවා එන්නේ නැහැ කොහොම හරි ගන්නවා ඔය තියෙන්නේ ලෝකෙ කොහොම හරි ගන්නේ ලෝකෙ ඇයි හේතුව ප්‍රබාසර හලකත් හිත රාගදේශ මොහංගන කිල්ද ගනම් කිල්දර යන්නේ රාගදේශ මාගේ විරේ වලදම කිල්ට කරන්නේ ඒ කිල්ට කරන වැඩේ නතර කරන්න මොකද වෙන්නේ සෝ දෙක ඉතුරු වෙන්නේ නැහැ දැන් මම මෙතන මෙහෙම ඉඳලා මට දැන් ඕන අර අර යපැතර යන්න ඕන යන්න තමයි විදිය වල යන්න ඕන. දැන් මට මෙතන ඉන්න විදිය වඩන්න දෙයක් නැහැ. අනේ ප්‍රබාසර වට ගන්න හිත ප්‍රබාසරතේ පවත් ගන්න යන විදිය ඕනේ නැහැ. විදිය ඕන කියලා සදන්න. අපි මේ විදිය වල දත් දත්මිති කාලා ගන්න මොකද හැම තිස්සෙම ලෝකේක. න චේතනා කර්මය කියන සූත්‍රයත් න චේතනා කර්මය. අභිචේතනාවෙන් කිරීමට යමක් නැත. ලැබීම ධර්මතාවය. කුසල සීලිය පවත් ගන්න කියන. කුසල සීලිය කියන්නේ මොකක්ද? කෝ දේව සලහන පහ දේව සලහන
සිසිල්ලු ලයක් හදාගන්න කියන්නේ. හැබැයි ලය ගිනි ගන්න ඕන මොකද තියෙන්නේ? නිරන්තරයෙන් ලය ගිනි අර හිත ගිනි අරන් ඉන්නේ. සිසිල්ලු ලයක් නැහැ, සීලයක් නැහැ. දැන් අපි සීලයක් කියලා හිතන්නේ වෙන එකකට. අපි හිතන්නේ සීලය ගැන මොකද්ද? සතු මරණ නැහැ, හොරකම් කරන්න නැහැ, තාම ඔහොම තමයි අපි හිතන්නේ පන්සිල් රකින්න නම් සීලය. එහෙම සීලයක් නෙමෙයි කියන්නේ. සිසිල්ලු ලයක් පෙනිච්ච සුඛ අත්ත කියලා හිතාගෙන මේ ලෝකේ නිච්ච සුඛ අත්ත කියලා හිතාගෙන අන්නේ ලෝකේ පස දුවන කෙනා තමයි මේ සිසිල්ලු ලයක් නැතිලා තියෙන්නේ. ඒක විශේෂයෙන්ම සීලේ නැති වෙන එකක් තමයි ද්වේෂය. දේශ ප්‍රහාණයෙන් සීලය පූර්ණ කරගන්න පුළුවන්. රාග ප්‍රහාණයෙන් සමාධිය වල්ලා ඥාන හතර වල්ලා අවිද්‍යාව දුරු කිරීම නම් ප්‍රඥාව වඩන්න. සීල තමයි ප්‍රඥාව වඩන්නේ. යනුපුර යනුගේ තියෙනවනේ පිළිවෙල තියෙනවා නැත්තම් ගොඩාක් වෙලාට කට්ටිය කරන එකක් තමයි දැන් ආශාවද ආදි නිසන්න කියවුවාම ඉස්සෙල්ලාම රාගයෙන් මිදෙන්න ආදරේ. දැන් මේ ලොකු වැරද්දක් ඉන්නේ. රාග දේශ දෙකෙන් ඥානයක් නොවඩා රාගයෙන් බැලලා මිදුණොත් එහෙම ඔකට ඉතුරු වෙන්නේ මොනවා හිතද? ඥානත් නැහැ රාගයෙන් මිදිනවා. හිත තියෙනත් එක. දේශව මොහොයිද අපි ඉන්නේ ඉතින් රාගයෙන් මිදෙන්නේ නැන්නේ. දේශ මොහ කියන මහා සාවද්‍යය. ඉසල මිදෙන්නේ මොකෙන්ද? මෝහයෙන් ඊළඟට දේශී මාසාව දෙකෙන් මිදුණා ඊළඟට රාගයෙන් මිදෙන්න. දැන් මේ ඇවිල්ලා තියෙන මොකටද? මේ ඇවිල්ලා බලලා ඉන්න මොකටද? හිත රාගයෙන් මුදව ගන්න. ඒ රාගයෙන් මිදෙන එන්නේ තීරුවන්නේ මොකටද ඉන්නේ? රාග දේශ මොහ පාන ඉදිරිනා. මෙයා මොකටද? රාගී තීරු. රාගය නැත්නම් මෙතන එන්නේ හේතුවක් නැහැ. හැබැයි දේශී තියනවා මොකෝද මෙතන? කර්මසල වඩන වැඩේ නැහැ. වැඩෙන්නේම නැහැ හේතුව. ආ සංගවිච්ච කිලස් තියෙනවා. සංගවිච්ච කිලස් කියන්නේ නෑ බාර අහලා ගොඩක් කල් වෙනවා නේද? ඒතර මේක ටිකක් ප්‍රහාණයි. හැබැයි වැඩෙන්නේ නැහැ. ඒ හේතුව. ඒක තමයි සංගවිච්ච කිලස්. ඒ කියන්නේ කිලස් තියෙනවා අරමුණු ආපු නිසා නැගිලා නැහැ මේක. අරමුණ නැත නැගිලා නැහැ. ඒක නෑ වගේ රහත් වගේ ඉනවා. අපේ වමතර සිල්වන්ත කවුරුවත් නෑ වගේ ඉනවා. අරමුණ දුනු ගමන පිච්චිලා දුවන්න ගන්නවා. එතන ඒක නිසා තමයි බුද්ධ සාධනේ ලෝකෝත්තර ආනාපාන සතියේ සතෝ අස සති සතෝ පස සති අස සති නැතුව පස සති ගන්නවද? එහෙම දේශනාවක් තියෙනවා එක සූත්‍රයක් මට පෙන්නන්නේ. මහාන සියල්ල පස සති කියලා නිවන් දැකපන් කියන සතෝ අස සති සතෝ පස සති. ඒ කියන්නේ මොකද? අස සති කියන්නේ මොකද? ඇසුරු කරා. පස සති කියන්නේ පහ කරා. මොකද ඇසුරු ගන්න තියෙන්නේ? රාග දේශ මොහයන් හිතකදී ඇසුරුනේ නැත්නම් මේක නැගිටිනේ. පැටේනවනේ. දැන් ගෙදර ඉන්න මහත්තයා බන්නේ නැත්තම් තරහින් හොයන්න කවන්නේ. දැන් මහත්තය සතිය කරසර බයි වුණා. මහත්තය තමයි ගුරුවරයා. ඒ හේතු. දැන් අපි හිතන්නේ අනේ වලන මේ මිනිහගේ බයිනවා කියලා. දැන් ආරි භූමිතාවට පස්සේ මොකද වෙන්නේ? ආයි මිනිහ බයි නැහැ හොඳයි. ඇයි? අඩු ගන්න මේ පිච්චෙනවද ඇත්තට හොයා? පටේරුවන් රාග දේශම අරමුණු වුණා. අරමුණ නැත්තම් අපිට අර නැගෙන්නේ නැහැ. කෙලෙස් සීව හැංගිලා තියෙන යට තියලා භාවනා කරනවා නම් වැඩෙන්නේ. අනේ වැඩෙන්නේ නැහැ. වැඩුණත් වැඩලා යනවා. ඊට පිහිටන්න බෑ. ධානයේ පිහිටන්න එකපැත්ත කියලා මොකද දන්නව? පහේ පල්ලෙහා වයි. පල්ලෙහා වයි නේද කොහෙද බහින්නේ? පල්ලෙහා කියන්නේ කොහෙද? ලෝකෙද ලෝකේ කියන්නේ රාග දේශය. ඒක රාගයේ මිදලා ගියාට ඉන්න බෑ. දේශයේ තිබුණොත් එහෙම ගොඩක් පහළ නෙමෙයි සාමාන්‍ය මානසික මට උදේශී තියෙන්නේ. ඒතර පහළ ඉන්නේ. රාගයේ මුදවන පොඩ්ඩක් උඩ ගියාත් එතකොට ඇහිඳ මෙයා ඉතින් මහන පොද මේ ගතිය හෙට දින පල්ලෙහාට. ඉතින් නිරන්තරයෙන්ම අපිට දෙන ගතිය. මේ භාවනාව කරනකොට මොකද කරන්නේ? දැන් මෙන්න මේක මේ පොඩක් තෝරගෙන කාලේ ඉඳලා තියෙනවා දැන් මේ කාලේ උකට ගතිය. භාවනා කරනකොට මොකද කරන්නේ? ගති නිරෝධය කරන්නේ. ගති නිරෝධය. බණහන මොකද මොන ගතිය නිදහසුනේ? සතර පාගත ගති නිදහසුන. දැන් ඉන්නකම සතර හදි පට්ටාවේ වන්න මේ ධ්‍යාන වල දැන් මොකද නිදහස කරන්නේ? මනුෂ ගති නිදහස කරන දේව ගති ඉතුරු වෙනවා. දේව ගති වඩන්න ඕනේ නැහැ අපි. දේව ගති ඕල්රෙඩි තියෙන දැන් තමයි තියෙන මේක ඇතුලේ. තියෙන එක වැහිලා තියෙන මොකෙන්ද? මනුෂ ගති වැහිලා තියෙනවා. මනුෂ ගති අයින් කරුවා මොකද වෙන්නේ? දේව ගති ඉබේම උඩට එන්න ගන්නවා. දැන් බුද්ධ සාධන එකක්වත් අභිසංකාරක නෙමෙයි යන්නේ. දැන් අනිත් කටේ මොකද ගන්නෙ? දැන් බුද්ධ සාධන බැහැර කටේ මොකද ගන්නෙ? දේවගති වෙනම වඩනවා. දන් දෙනවා, පින්කම් කරනවා, සුදුරි දියෙන් ඉන්නවා, නිකන් හැමතිස්සෙම චිත්ත ප්‍රසාදයෙන් ඉන්නවා, බුදු ගුණ ගයනවා, ධම්ම ගුණ වයනවා, ආමුණ සලකනවා, එක වැඩයි.
ආර්ය මොකද කරන්නේ? ඌවත් උන කරකමක් නැති තව වෙලාවක ඉන්න. මොකද කරන්නේ? යටගති නිරෝධ කරන ඉබේම උඩගතියට එනවා.